नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा समदा तिसारण शरणयामि साधु මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේතුළු සියලු ස්වාමින් වහන්සේලාගේ නවසරයි සිල්මේනියනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි පහුගිය කාලේ ඉගෙන ගත්ත බුදු සුවඳ වැඩසටහනින් සම්මා දිට්ඨි සූත්‍රයේ එක එක බණ වාරිනි අපි ඉගෙන ගත්තා. එතකොට අපිට හරි වැදගත් කාරණයක් මතුවෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙනෙකුට සසරින් නිදහස් වෙන්න සිතන්න පුළුවන් පැතිකඩවල් ටිකක් ලස්සන්ට මතු කරලා දුන්නා. සමහර අය ඉන්නවා අපි ගාවට ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ පටිච්ච සමුපාදේ මං කල්පනා කරනවා හැබැයි මෙව්වා මට තේරෙන්නේ නැහැ හැබැයි මේ දේ මට තේරෙනවා කියලා ඒකේ මොකක්ද සමහර අය කියනවා අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කොච්චර කල්පනා කළත් තේරෙන්නේ නැහැ සමහර අය කියනවා සංස්කාර කියන කොටස හරි අමාරුයි ඒක නම් තේරුම් ගන්න අමාරුයි කියලා ඉතින් ප්‍රශ්න ඕකම තමයි පැටලි මේ පාර ප්‍රශ්නෙත් ඕක ඊළඟ බුදු සෝදේ ප්‍රශ්නෙ ඕක ඉවරයක් වෙන්නේ නැහැ සමහර අය කියනවා විඥානේ කියන එක ඒක පොඩ්ඩක් හරි අමාරුයි එහමයි කියලා එහෙම කියනව නේද සමහර අය කියනවා නාම රූප තේරෙන්නේ සමහර අය කියනවා මේ ආයතන නම් තේරෙන්නේ එහෙම කියනවනේ සමහර අය කියන අනිත් මොනවත් කල්පනා වුණාම තේරුම් ගන්න බෑ හැබැයි ස්පර්ශ කියන එක නම් ටිකක් තේරෙනවා කියලා. එහෙම අයත් ඉන්නව නේද? සමහර අය කියනවා ස්වාමීනි වේදනාව තේරෙන්නේ විඳින්නෙත් දුක් විඳීම් වේදනාවම තමයි ජීවිතේ තියෙන්නේ. ඒක මේ ප්‍රකට නෑයි කියනවා. සමහර අය කියනවා ඒක නම් මට ප්‍රකටයි අනිත් ඒවා භවය උපාදාන ඒක තේරුම් ගන්නට අමාරුයි. හැබැයි මේ දේවල් ප්‍රකටයි. එතකොට අපිට පේනවා එයාට මතුවෙන තැන නේ කියන්නේ නේද? එතකොට මම නම් ගොඩක් වෙලාවට කියන්නේ හා හොඳයි. දැන් ඔයාට තේරෙනවයි කියලා කියන කොටසක් තියෙනවනේ. ඒ ගැන හොඳට තව ටිකක් හොඳට සිහිය පිහිටුවා වටහා ගන්නට වෙහෙසෙන්ට බුද්ධ දේශනාවට අනුරූපව. එහෙම කරද්දි මොකද වෙන්නේ? ඒ ගැන අපිට ලොකු අවබෝධයක් ඇති වෙනවා තව තවත්. ඒ දේ වටහා ගන්න මොකද වෙන්නේ? අපිට අනිත් දේවලුත් මොකද වෙන්නේ? ටික තේරුම් යන්න පටන් ගන්නවා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ යාට මේ තවත් අමාරුවේ දානවට වඩා වටිනා දේ තමයි අහන ප්‍රශ්නෙට සරලව යා වටහා ගන්න කෙනින් නම් අපිට යම් විදිහකට යමක් පෙන්වා දෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට යාට පහසු තැනකින් අපිට දිරිමත් කරන්න ඕනේ ඔබ මෙතනින් පටන් ගන්න. සමහර වෙලාවලට යාට එතන තමයි මග තියෙන්නේ. එයයි ගමන ආරම්භ කරන්න තියෙන්නේ. ඉතින් එයා එතන අත්හැරලා වෙන වෙන තැන් මොකද කරන්නේ? කරා ගිහිල්ලා සමහර ලාවට ගැටලු පද්දව ගන්න තැනුත් තියෙනවද නැද්ද? තියෙනවා පින්වතුනි.
එතකොට අපි කතා කළා මේ සම්මා දිට්ඨි සූත්‍රයේ කුසල් අකුසල් ගැන මුල් කරගෙන නුවණ මෙහෙවලා ධර්ම අවබෝධ කරා යන්නේ කොහොමද? ඒ වගේම තමයි ඊට පස්සේ අපි කල්පනා කතා කළා ආහාර මුල් කරගෙන. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ ජරා මරණ. ඊට පස්සේ ඉපදීම. ඊට පස්සේ භවය. ඊට පස්සේ උපාදාන. ඊට පස්සේ අද තියෙන තණ්හාව. නේද? එතකොට අපි මේ විවිධාකාරي මේක එකින් එක ඉගෙන ගත්තා. දැන් අප ඕගොල්ලන්ට මතක ඇති මේ මෙතන තියෙනවා සම්මා දිට්ඨි තියාවුසු උච්චති කිත්තා වතානුකෝ ආවුසු අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඔතනින් පටන් ගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨි කියලා කියනවා කොච්චරකින්ද සම්මා දිට්ඨි කියලා කියන්නේ? ආර්ය ශ්‍රාවකෙක් සම්මා දිට්ඨිය යුක්තයි කියලා කියන්නේ. එයාගේ කියන්නේ දෘෂ්ටිය ඍජු නාය කියලා කියන්නේ. ධර්මය ගැන නොසෙල් වෙන සද්ධාවට පැමිණුණාය කියන්නේ. මේ ධර්මයට පැමිණියාය කියලා කියන්නේ කොච්චරකින්ද කියලා නිහන්නේ. ඒතර එතනදී අහන්නේ මොකක්ද? සෝතාපන්න බව අහන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ නෝ ඒ කාරණේ මතු කරන්නේ ස්වාමින් වහන්සේලාට. එතකොට ඊ ස්වාමින් වහන්සේලානේ කියන්නේ අපි ඕන දුරක ඉඳන් එන්නම් ඕක අහන්නට කියලා. අපගේ සාරිපුත්තයන් වහන්සේ විස්තර කරන්නට අපි ඕන ඈතක ඉඳන් එන්න ඇවිල්ලා ඔබ වහන්සේ කියනේ වචන අපි අහගෙන ඉන්නවා. අපි දරා ගන්න. ඊට පස්සේ අපි හොඳට හිත යොමු කරලා ඒකේ අර්ථය ගන්නට වෙහෙසෙන්නම් කියලා කියනවනේ. ඊට පස්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටි. එහෙමනම් හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ තමයි මේ ධර්මපරයයන් එකින් එක විස්තර කරන්නේ. ඒර අපි යම් ප්‍රමාණයක් බුදුසමද වැඩසටහන ඔස්සේ මොකද්ද කළේ? කතා බහ කරලා තියෙනවා. දැන් එහෙමනම් පින්වතුනි අද අපිට තියෙන්නේ තෘෂ්ණාව ගැන, තණ්හා වාරය ගැන. තෘෂ්ණාව කියන කාරණේ මුල් කරගෙන කොහොමද කෙනෙක් ධර්ම අවබෝධයටපත් වෙන්නේ? කොහොමද කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙන්නේ? කොහොමද කෙනෙක් නිරේ ප්‍රේත ලෝක ආදී සතර අපායන් අත් මිදින්නේ කියලා අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රයේදී කියා දෙන එක්තරා ධර්ම පරයායක්. මොකක්ද? එක්තරා ධර්ම පරයායක්. අපි ඉගෙනගෙන තියෙනවා ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නොහෝති කියලා. ඉගෙනගෙන තියෙනනේ ඉමස්මින් සති ඉදං හෝති. මේ තිබුණොත් මේ තියෙනවා. ඉමස්මින් අසති ඉදං නොහොති. මෙය නැත්තම් මෙය නෑ. හරි ලස්සනයි. හරි ලස්සන එකක්. දැන් බලන්ට ඒ කාරණේ නේද හැම තැනම තියෙන්නේ. ඕද නැද්ද? හැම දෙයකම ওই කාරණේ අපිට දකින්න පුළුවන් නේ. පොඩි උදාහරණයක් ඕගොල්ලන්ට මම කියන්නම්කෝ. ඕගොල්ලෝ ගිහිල්ලා බත උයා ගන්නට ලිපට මොනවද දාන්නේ? දර දානු. මෙහෙනම් ගෑස් දර දානු. දර දාලි වල ගිනි ඇවුලුවාම ගින්න තියෙනවද නැත්ද? තියෙනවා. නිකන් මම මේ කියන්නේ පොඩි කාරණයක්. දැන් අපි නිකන් ඔතන කල්පනා කරා නම් මේ ඉමස්මින් සති ඉදං හෝති. දර තිබුණොත් ගින්න තියෙනවා. ඉමස්මින් අසති ඉදං නොහෝති. දර නැත්තම් ගින්දර නෑ. හරි ලස්සනයි නේ. ඈ ඒතකොට ඕකනේ ලෝකේ තියෙනදී. ඔයාලා කවුද කල්පනා කරේ තරහවහම? ආ මේ ඇති කල්හි තරහ ඇත, මේ නැති කල්හි තරහ නැත. කවුද කල්පනා කරේ? කල්පනා කරලා නැහැ නේද? බලන්න ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. ওই ළමයිට එහෙම කම්මැලිකම් එද්දි කල්පනා කරලා බලන්න ඕනේ මොකක්ින්දද කම්මැලිකම ආවේ? මේ ඇති කල්ලි ඔන්න මේ හොයා ගන්න ඕනේ කම්මැලිකම තියෙන හේතුව මොකද්ද? මෙව්ව අතිබ්බොත් තියෙන මෙව්ව නැත්තම් මෙව්ව නේ. ඔන්න නිදි.
එතකොට කල්පනා කරන්න ඕනේ නින්ද තියෙන්නේ කුමක් ඇති කල්හිද නින්ද තියෙන්නේ කුමක් නැති කල්හිද නින්ද නැති වෙන්නේ නේද එතකොට කල්පනා වෙන්න ඕනේ පුඩින් ගත්තාම නේද ඊට පස්සේ බත් වැඩිපුර ගත්තාම නේ බත් සම්මදු නේ එතකොට මොකද වෙන්නේ මේ දේවල් එක්ක ඔන්නේ ඉපදුනා මේදී නැත්තම් මේදී නේ බලන්න දකින දකින හැම තැනම ඔය න්‍යාය තියෙනවා ඔය න්‍යාය තියෙනවා එහෙනම් පින්වතුනි මෙන්න මේ න්‍යායම තියෙනවා කොතනද හිතේ හට ගන්න තණ්හාවිත් මොකක් කොතනද තියෙන්නේ හිතේ හට ගන්න ආසාවි තෘෂ්ණාවි මෙන්න මේ ආසාව කියන එකත් හරි ලස්සනට කියා දෙනු ආසාව කියන එක නම් පින්වතුනි අපි කාට කාටත් තියෙනවද නැද්ද තියෙනු ඕගොල්ලන්ට තියෙන ආසා ටික CR පොතක් දීලා ලියන්න කියනු. කියන්නේ නම් කොහොමද? අනේ හාමුදුරුනි මට එක ආසාවක්වත් නෑ. අපි දනි. නේද මේ අපි ගාවට ඇවිල්ලා කියලා තියෙනවා. එතකොට කියන්නේ කොහොමද? අනේ හාමුදුරුනි අපිට එක ආසාවක්වත් නෑ කියලා. ඒ මදිවට අපේ අම්මත් ඇවිල්ලා කියන මට නම් මුකුත් ආසා නෑ. ආසා නෑ තමයි අපි නිදන්නේ. එතකොට බලන්න ඕනේ ඇති වෙන ප්‍රශ්න රවුල් දිහා. තේරුණා නේද කියද? එතකොට කියන්නේ කොහොමද ආසාවල් නැහැ කියලා. එහෙනම් මේ ආසාව කියන එක තේරුම් ගන්න එක ලේසි එකක් නෙවෙන්න ඕනේ. නේද පින්නතුනි? මේක සිත් අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන හොඳට. එකින් එක ලියන්ට හිතේ තියෙන ආසා ගොඩ. අතීතයේ ඉඳන් ලියාගෙන ඉන්න තිබුණ ආසාවල් ගොඩ. අනාගතයේ තමන් ආස කරන දේවල් ටික එකතු කරලා බලන්න මේ රටේම තියෙන මලු මදි පින්වතුනි තණ්හාව කියන එක දාගන්න ඇත්තද නැන්ද ඇත්ත ඒතර මෙන්න මේ තණ්හාව කියන එක මේ සිතේ තියෙන එකක් කොහේ තියෙන එකක්ද සිතක තියෙනවා මේ තණ්හාව ඒතර මේ තණ්හාව සිතක තියෙනවා නම් ඒ තණ්හාව හිතේ තියන්ට අර කියන න්‍යාය බලපාන මොකද්ද ඉමස් මේ සති ඉදං හෝති මේ තිබුණොත් මේ තියෙනවා එහෙනම් හිතේ තණ්හාව තියෙනවා නම් තණ්හාව තියෙන්න යමක් තියෙන්න ඕනි ඒ දේ තිබුණොත් තණ්හාව තියෙනවා කියලායි කියන්නේ තණ්හාවනේ තණ්හාව තියෙන්න හේතු වෙච්ච දේ නැත්තම් හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ තෝරනවා එතකොට සාරිපුත්තයන් වහන්සේ මේ ගැන කියා දෙනු. පින්වතුනි එහෙමනම් අපි මේ තණ්හාව කියන එක ලස්සන්ට තෝරගත්තොත් හොඳට හඳුනගත්තොත් එයා ඒ ඔස්සේම හොඳට නුවණ කල්පනා කළොත් මොකද වෙන්නේ? එයාට පුළුවන් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා දේශනා කරනවා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා කියලා කියන්නේ අපාගත වෙන්නේ සතර අපායක වැටෙන්නේ නැහැ කියන එක. එයා භව හතක් ඇතුළත ධර්ම අවබෝධය කරනවායි කියන එක. එහෙනම් පින්වතුනි මේ තෘෂ්ණාව කියන එක හොඳට වටහා ගන්න ඕන දෙයක්. වටහා ගන්න. දැන් බලන්න අමාරු දේවල්ම හොය හොය ඉන්නේ විලේ සංස්කාරයි අවිද්‍යාවයි. ඌව හොය හොය ඉන්නේ විලා. ලේසි තැනින් පටන් ගන්න ඉවරයිනේ ඒකත් අවිද්‍යාවද කොහෙද පින්නතුනි ලේසි තැන තියෙදි අමාරුය හොයන්නේ ඒක එපා කියන එක නෙවෙයි මම කිව්වේ ඒකට අපි තීරුම් ගන්න ඕනේ සමහර අය ඉන්නවා මේ ලේසි මේ තැනකින් එයාට වැටහෙනවා සමහර අය ඉන්නවා අමාරු තැන් වලින්ම තමයි එයාට ලේසි ඒකට හිතෙන්න පුළුවන් මමත් එහෙම කෙනෙක් වෙන්න ඕනේ එයාත් අමාරු ඒවා පටලෝගගෙන එනවා රටී නැති ඒවට හවු වෙලා යනවා වෙනවද නේද වෙනු. ඒ නිසායි ওই දෙවිවරුන්ටත් හරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ වගේ නේ. ඒ තමයි දැන් දෙවිවරුට සිත ප්‍රකටයිනේ. හරි සියුම්නේ සියුම් ශරීර තියෙන. එතකොට මේ ඔය පින්නතුනේ ඒක අපිට තේරුම් ගන්නට අමාරු එකක්. මොකද මේ මට නම් ওই අමනුෂ්‍යෝ පේන්නේ. නමුත් මට ඒක අත්දැකීම් කීපයක් තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍යෝ පේන්නේවිලා මිස මට පේන්නේ
හතර පද සමහර හිතන් ඇති ඇවිල් ඇවිල් කියන අනේ හාමුදුරු මට අමනුස මෙහෙම එකක් තියෙනවා ඥාතිය පේනවා අර හිතන් ඉන්නේ මට පේනවා කියලා. එහෙමනේ. ඒගොල්ලෝ ආපු අවස්ථාවක් තියෙනවා අවස්ථා හතරක විතරදී මේ මං ඉදිරියට පේන්න අපේව තියෙනවා. නැත්තම් මට පේලත් නෑ. මට ඕව කල්පනා වෙන්නෙත් නෑ. මං ආරණ්‍යක හිටියා මේ කොහෙද පොල්පිටිගම මඩගල්ලේ. එදා මමයි තව ස්වාමීන් වහන්සේ නමක් හිටියා ටිකක් වයසයි අත්ත කුසල කියලා. ඒ උන්වහන්සේ හරි වීරියවන්තයි පොල් කොටන් ටිකක් මේ දර කොටන් කැලේ තියෙනවා දාලා ගිනි මැලයක් ගහගෙන අර මදුරු හිම එනවට රෑ කරන්ට් එක නැහැයි. උන්වහන්සේත් භාවනා කරනවා මමත් ඊට එහා පැත්තේ මැස්සේ උන්වහන්සේ මමයි දෙන්න භාවනා කරනවා. ඉතින් රෑ දෙක වෙනකන් විතර අපි දෙන්න ඉන්නවා. පටන් ගත්තම 6-7 වෙද්දී ගිහියෝ ටික කොහොම හරි පන්න ගන්නවා අපි. නැත්තං එනවා මොනව හරි අරගෙන එනවා ලෙමන් පෆ් එක කරා මේව අරගෙන ඉතින් පටන් ගන්නවා හාමුදුරනි කියලා මං කියනවා ගාන හොඳයි කියලා. නැත්තං 9-10 වෙනකන් ඉන්ඩිපේ කට්ටිය හොඳේ ඇයි ඉතින් ගිවල් වල පීඩාවට පත් වෙලා හරි වේදනාව ඉන්න මිනිස්සුනේ. ඔය ආවහම අපිව දැක්කහම ඊට පස්සේ ඔය පරිසරය දැක්කහම උන්දලට යන්න හිතෙන්නේ. ඉතින් මම කරන වැඩි ඉතින් පොඩ්ඩක් කතාව පටන් ගත්ත ගම හොඳයි කියන පොඩි කාරණයක් දෙකක් කියලා. දැන් ඔන්න මොකද වෙන්නේ මේ ඔන්න 7-8 විතර ඒ ස්වාමීන් වහන්සේ මම ඉතින් පොඩ්ඩක් භාවනා කරනවා. දැන් මොකද වුනේ එදා හරි අමුතු වෙනසක් ආවා. ඒ තමයි වේගෙන් හිතට අරමුණු එනවා හිතා ගන්න බෑ පුදුම වේගෙන්. මට කල්පනා කරගන්න බෑ හරි පුදුමයිනේ වෙනදා මෙහිම මේ හිත දැන් අපි හිතමු හිත යම් ආකාරයක කලබලයක් නැති ගතියක් එන්න පුළුවන් මේ අද මොකද මේ කියලා හිතුණා. ඉතින් මම කරපු වැඩේ හිතට අරමුණු එන්න මං හොඳට සිහිය පිටවන් හිතුවා මේක ස්පර්ශ නිසා උපදින ස්පර්ශ නැතිවීම නැති වෙනවා කියලා. මම එහෙම සිතමින් මම එහෙම හොඳ සිහියෙන් ඒ උපදින එක නැති වෙනවා කියලා හිතාගෙන මං උතින් සිහිය පොඩ්ඩක් හිටියා. ඒක මොකද වෙන්නේ වේගෙන් අරමුණු ආවට මං ඒ කිසිහිකට ගොදුරක් වුණේ. පස්සේ රෑ දෙකට විතර මම කුටියට ගියා. කුටිය තිබුණා මේ තිබුණේ තිර රෙද්දක්. පහනක් පත්තු කරලා තිබ්බා. මොකද කරන්ට් එක නැේනේ. රෑ දෙකට අපේ අනිස් ස්වාමීන් වහන්සේ සාලේ තිබුණා. සාලේ තම පැදුරු දාගෙන නිදාගත්තේ. මං කාඹරයට ගියා. කාඹරේ නිකන් ලෑලි දාපු වැඳක් තිබ්බ පැදුරක් දාලා ඒකේ මං හිටියා. ඒකේ තිබුණා තිර රෙද්දක්. පහනක් පත්තු කරලා පොඩි පොල් තෙල් පහනක් අයිනකින් තියලා තිබ්බ ටීපෝ එකක් උනේ. තව පොඩ්ඩකින් මට දැන දඩ බඩ ගාලා මුළු අර ගේම හෙල්ලෙනවා ආවාසෙම. දැන් මම බැලුවා මේ මොකද මේ මට දැන් ඇහෙනවා දඩ බඩ ගාලා කෙනෙක් දුවන් එනවා හයියෙන් පොළව හොල්ලගෙන වගේ දුවන් එනවා. මං හිතුවා හරි වැඩේ වෙන්නේ ඊයේද පෙරේද ලවුඩ් ස්පීකර් දෙකක් ගෙන ආවාසපුවට මේ අනිවාර්යෙන් හොරෙක් පැනලා. මම හොල්මන් කතා මට ඔය කල්පනා වෙන්නේ ඔය කොච්චර හිටිය මට ඒව ගන්නනේ. මං හිතුවා අනිවාර්යෙන් හොරෙක් පැනලා මේ හොරා මේක දැනගෙන තමයි මේ දුවන් එනවා ඇති කියලා දැන් මට හිතුනේ එහෙම. දැන් දෙකට විතර මං හොඳ සිහියෙන් කල්පනාම හිටියේ. තව පොඩ්ඩකින් මොකද උනේ කුස්සිය පැත්තට ආවා මට සද්දයක්. මං හිතුවා හොරා කුස්සියට ආව මගේ උගුර කට වීලුණා. මුන්දා වැරදිලාවත් මගේ කාමරයට ආවා. මට කල්පනා වුණා එතකොට gederi iddina oy ekekewa korla thiyena kumfuyi gymnastics okkoma den mahana vela obba sellan dannat bedi mata hituna hari wede wenne mun dawoth hari prashne wenne pihiyakwat aran aawoth kiyala mata kalpana une ai den kiyanne wena haamudru kala kiyala hitiya horata ani pawgile wendala loud speaker illa ne ne pinnu thi haamudune ara yanne thi kiyala ehema hanne ne mata hituna den hari wede hora onna mata dæuna kaambare dura gawata menna saddi adi saddi. පස්සේ මොකද වුනේ මගේ උග්‍ර වේලුණා. ඊට පස්සේ මේ මට ටිකක් බයක් ආවා පින්නතුනි. හොඳටම තිබහා ගතියත් වැඩි වුණා. ඒ බයට මර බය කියන්නේ නේ. ඊට පස්සේ මොකද වුනේ පැවිදිවි චාලුත. මෙන්න මොකද වෙන්නේ මං දැක්කා අර කාමරේ තිර රෙද්දක් තිබුණ දොරක්වත් නෑ පින්නතුනි. ඒකේ තිර රෙද්දක් තිබුණා මේ චැලෙන්ජ් සිවුරු පාටට ටිකක් රතු පාට හුඩු සිවුරු පාටට මේ තිබුණා මේ එකක් තමයි කර්ටන් එකට එල්ලලා තිබුණේ දොරේ. එක්කෙනෙක් එනවා අඩි 6ක් උස කෙනෙක් කළු එක්කෙනෙක් මනුස්ස හැඩේ තියෙන කෙනෙක් තිරේ විනිවිද ආවා.
මට දෙලව රත්තුනේ වෙලේ එතකොට තමයි තේරුම් ගත්තේ හොරෙක් නෙවෙයි කියලා. ආවි වෙන කෙනෙක් අමුණුසික්. පස්සේ ඇවිල්ලා මගේ ඇඟ ගාවට මාවා. මට ඒ බයට පින්නොතිනි මතක් වුණේ අම්මව තාත්තව කවුරුත් නෙවෙයි. මට මතක් වුණේ බුදුරජාන් වහන්සේ. මට කල්පනා මම බුදුරජාණන් සරණ ගියා. ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්දයි කියලා බුදු ගුණයව බයට ආවි මට. හොඳේ ඉවලි අම්මාව මතක් වුණා නම් මම හූ තුනක් තියලා කොස්සාත්තුකුත් කඩාගෙන යන විදිහට අර කවුද කට්නඩි මහතුරු ගෙනල්ලා තමයි මාව ගොඩ ගන්න වෙන්නේ. හොඳේ මට බුදුගුණ මතක් වුණේ. පස්සේ මොකද වුනේ මගේ ඇඟ ගාවට ඇවිල්ලා ඔහොම පාත් වුණා. පස්සේ මගේ අර උගුර කටහඬ පිට කරගත්තේ අර බුදුගුණ මෙනෙහි කරාට පස්සේ අතපය දිග අරගත්. ඊට පස්සේ මම නැගිටලා පස්සේ මම අපේ ස්වාමීන් වහන්සේලා ගියා ඔයගොල්ලන්ට ඒ සද්දය ආවද මෙහෙම දෙයක් වුණානි කියලා. අනේනේ අපිට දැනුන්නේ නැහැ කිව්වා. දැන් හරි වැඩිනේ. දෙයිමදි වට දැන් මෙතෙන්ට වෙලා ඉන්නේ උදේ වෙනකන් ලැජ්ජාවේ බයනිතාවතුගොල්ලෝ දැනගන්න ඕනේ බයට ඉන්නේ කියලා. ආයෙ මොනවා කරන්නේද? එහෙම අහලිවල හිමිසරි වතුර ටිකක් බීලා ආපහු වර කාමරෙට ගිහින් මම නිදාගත්තා. හොඳට නිින්දත් ගියා තෙරුවන් සරණින් පින්නතුනි. ඒකෝට කල්පනා මං එදා දැක්කා පළවෙනි පාට මගේ ජීවිතේ මම අමුණුසී දැක්කේ. ඒක මට පේන්නේ. එයාලා පේන්න ආවා. නමුත් බලන්න මට අදටත් පුදුමයි මං කල්පනා කරන්නේ කොහොමද මේ තිර රෙද්ද විනිවිදාවේ කියන එක. අපිට ඉන්න බෑනේ. එතකොට යාළගේ ශරීරය කොහොම එකක්ද? සියුම්. පින්නතුනි එහෙනම් දෙවරුන්ගේ ශරීරය කොහොම වෙන්නේ ඇද්ද? ඒකනේ යාළට ප්‍රකට. සිත ප්‍රකට. භාග්‍යතුන් වහන්සේ ඒකනේ ඒ අයට අති ගම්භීර ධර්මයන් දේශනා කරන්නේ අභිධර්මයන් නේ. ප්‍රකටයි අපිට වඩා. තේරුණේද කියලා දෙන එක? එතකොට දැන් මොකද වුනේ මේ දැන් දෙවරුන්ට දෙවරුන්ගේ ශරීරයත් ඒ වගේ ඊටාම සියුම් එකක්. ඒක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බලන්න මේ දෙවියෝ කොච්චර සැලකිලිමත් වෙලා තියෙනවද තමන්ගේ සිත ගැන කොච්චර ධර්ම මනසාරික යෙදිලා තියෙනවද මේ දෙවියෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සිත ඇදගෙන යන්නේ කා විසින්ද කියලා ඇහුවා මොකක්ද දෙවි මේ සිත ඇදගෙන යන්නේ කා විසින්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සිත කැඳවගෙන යන්නේ කා විසින්ද ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සිත වසඟයට ගියේ කාගේ වසඟයටද කියලා හැමෝ. දැන් දෙවියන්ට මේක හරි අරුබුදේ. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවිඳ මේ සිත ඇදගෙන යන්නේ ආසාව විසින්. මේ සිත කැඳවගෙන යන්නේ ආසාව විසින්. මේ සිත වසඟයට ගියේ ආසාවේ වසඟයටයි කිව්වා. දැන් එතකොට අපිට පැහැදිලි මේ කාරණේ කියද්දිම අපිට හිතේවි හරි. හරි ලේසියිනේ. මොකද්ද ලේසි වින්නතුනි? සිත කැඳවගෙන යන්නේ ආසාව. ඇදගෙන යන්නේ වසඟයට ගිහී ආසාව. දැන් ওই ටික ඇහුවාම හිතෙනවා හා දෙයියෝ හරි ලේසි එකක් ඇහුවා. උක හඬ දෙයක් කියලා. අපි වගේ ඇයට නේද කියලා හිතෙන්නට පුළුවන්. වින්නතුනි ඇයි එහෙම අහන්නේ? අහන්න හේතුවක් තියෙනවා. අහන්න හේතුවක් තියෙනවා. ඔබ වුණත් කල්පනා කරලා බාන්ට බුදු ගුණේ හිත තියාගන්න වෙහෙසුන ඔබට ඒ පැය භාගේ හෝ පැය බුදු ගුණේම හිත තියාගන්න පුළුවන් වුණාද? ඇත්ත කියන්නේ. ඈ බොරුරන් කියන්න එපා. ඈ අපි බොරු කිව්වොත් අපි පරාජිකා වෙනවා නේ ඒ වගේ වගේ. එතකොට ඔබ බුදුගුණ මෛත්‍රියේ හෝ ආනාපාන සති හිත තියන් ඉදදී පැයක් ඉඳයි වාඩි වුණේ ඔබම කියන්න බලන්න පින්නතුනි අපිට ඒ පැය ඇතුළත ඕන විනාඩියක් හිත පිහිටනවා අහපව් පැයක් විතර විනාඩි පැය කාලයක් විතර එක එකේවයි අහපව් විනාඩියක් හිටිනවා පැය කාලයක් විතර එක එකේවයි නැද්ද හරි ප්‍රශ්නේ දැන් ඕගොල්ලන්ට ඕන මොකක්ද අහිත අර අරමුණේ තියාගන්නට යෝගලන්ට ඕනේ. එහෙනම් දෙවියන්ටත් ප්‍රශ්නයක් ආවා. ඇයි ඒ? දෙවියොත් මහන්සි වෙලා තියෙනවා හිත එක තැනක තියාගන්න. දෙවියන්ට ගැටලුව මොකක්ද? මම එහෙම හිත එක අරමුණක තියාගද්දී මේ හිත ගිහිල්ලා එක එක තැන්වල. ගෙදර ගිහිල්ලා, ටවුන් ගිහිල්ලා, පොලේ ගිහිල්ලා,
නේද පින්නතුනි? රෑ උයනේවා එහෙම ප්ලෑන් කරනවා. එහෙම නැද්ද පින්නතුනි? තියෙනවා. එහෙනම් දෙවියෝ අහන්නේ ඒකයි බුදුරයන් වහන්සේගේ මේ මොකද උනේ? මම මෙහෙම සිත පිහිටවන්න හදද්දී ඇයි එහෙම සිතට උනේ? කවුද සිත කැඳවගෙන ගියේ? ඔන්න ගෙවල් දොරවල් වල නම් ඔන්න දූල ඉන්නවා නම් ගෙදරක විවාහ කරලා දෙනු. එතකොට මේ දුව මොකද්ද කියන්නේ? කැඳගෙන ගියාය කියනවා. කියන්නේ නැද්ද? කියනවා. එදා ඉඳන් දූ ගෙදර නැහැ. ස්වාමියෙක් විසින් කැඳවගෙන ගියා. හරි පුදුමයි. කවුද එහෙනම් මේ හිත ඇදගෙන ගිය ස්වාමියා? ඈ කා විසින්ද මේ අහනවා කුම මොකක්ද අහන්නේ? මේ සිත ඇදගෙන යන්නේ කා විසින්ද? කැඳවගෙන යන්නේ කා විසින්ද? කාගේ වසඟෙද මේ සිත පත් උනේ? නේද? ආන්න සමහරගේ හිත වසඟයට පත් වුනහම මොකද උනේ? අම්මා තාත්තාත් අත්හැරලා යනවා නේද? එහෙම ඒවා තියෙනවා නේ. එහෙම වෙනවනේ පින්නතුනි. අහනවා කාගේ වසඟයටද මේ හිත ගියේ? බුදුරයන විසින් උත්තර දෙනවා. දෙවිඳ මේ සිත කැඳවගෙන ගියේ ආසාව විසින්. මේ සිත ඇදගෙන ගියේ ආසාව විසින්. මේ සිත වසඟයට ගියේ හත් ලස්සනයි නේ. මේ ආසාව ගැන පෙන්වා දෙදී කොච්චර ලස්සන ධර්ම කාරණා තියෙනවද? මේ දේවතා සංයුත්‍ය තියෙන. දේවතා සංයුත්‍ය. ඔබත් කල්පනා කරලා බලන්න පින්නතුනි. බුදුගුණ භාවනා කරන්න වාඩි වුණා. වාඩි වෙලා ඉන්නවා. ආනාපාන සතිය වඩන්න වාඩි වෙලා ඉන්නවා. ඔන්න චුට්ටකින් මොකද වෙන්නේ? භාවනාව සඵල වෙලා. ඇයි ඒ? දැන් පේන උඩින් යනවා. මේ භාවනා මධ්‍යස්ථානයේ සිවිලිමත් බිඳගෙන අහසින් යන කොහෙන්ද යන්නේ? බෞද්ධ ලෝක මාවත ඔස්සේ නේද? අහසින් යන කොටුවටත් යන බස් එකේ නගින්නේ, බස් එකේදී ගෙදරට උඩින් යන. ඇයි ඒ හිත මවනෝ? එහෙම වෙලා නැද්ද? අනේ අපිට නම් වෙනවා. බොරු කියන්නේ මොකද? ඔබට වෙලා නැද්ද? වෙනවා. ඔයිට වඩා හරඹ මේ සිත පෙන්නනවා. දැන් ආනාපාන සතියලු වඩන්නේ, බුදුගුණලු වඩන්නේ, හරි පුදුමයි වෙලා තියෙනදී. කවුද මේ සිත කැඳවගෙන ගියේ? භාවනා කරද්දී කවුරු කවුරුත් ආස නැද්ද සමාධියක් උපදව ගන්න? හතරවෙනි ධ්‍යානය ලබන්න, පෙර ජීවිතේ දකින්න, චුති උපත දකින්න, ඔව්ද නැද්ද? මහත්යත් එක්ක තරහ වෙලා ආව නම් භාවනා වැඩසටහනට භාවනා කරනවා. දැන් ඔන්න මොකද වෙන්නේ? සියලු කෙලෙස් නසලා රහත් කරලා මේ හිත පෙන්වන්නේ. මෙන්න ආනාපාන සතිය වඩන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ස්වාමියා හොයන් එනවා. දැන් ගෙදර යන්නේ. ස්වාමියා හොයන් එනවා. මේ ඇත්ත කතා මං කියන්නේ. අහනවා යන්නේ නැද්ද ගෙදර? මට ගෙදරක් නැත. මොකද වෙලා තියෙන්නේ? මගේ කිසි මේ ස්වාමියෙක් ඉන්නවා කියලා කල්පනාවක් නැද්ද? මට ස්වාමියෙක්ද නැත. කවුද මේ කියන්නේ? සීත. දැන් ආනාපාන සතිය වඩන්නේ, බුදුගුණ මෛත්‍රිය වඩන්නේ, ඔන්න සිතින් මවල ලස්සනට. කෝපින්නතුනි අදාළ අරමුණේ නෑනේ සිත. කවුද විසින් මේ සිත ඇදගෙන ගිහින් කැඳවගෙන ගිහින්? දැන් ඇයි ඒ රිද්දවන්නේ? ඇයි රණ්ඩු අල්ලලා න්යා වේ වැඩසටහනට? දරුවන්ට ඔක්කොටම පාඩමක් උගන්වනවද? ඇත්තද බොරුද? ඕගොල්ලෝ ඕනනම් පින්නතුනි හිත ගැන බලාගෙන ඉන්න. මීට වඩා විහිළුකාරයෙක් තවත් නෑ. අර මිස්ටර් බීන් කියලා ඉන්න විහිළුකාරයෙක් එකයි ඉන්නවනේ. සමහර ළමයි යුව බලනවා. අර ෆ්‍රෙඩි සිල්වා කියයි බන්දු සම්මර්සින් එක එක එනාගේ විහිළු බලනවනේ. ඒව බලන්න ඕනේ. හිත දිහා බලන් ඉන්න. මීට වඩා විහිළුවක් තවත් නෑ පින්නතුනි. ඇත්තටම අපි ඔක්කොම මුල් ඒරියාවට ගිහින් දාන්න ඕනේ. ඇයි ඒ? මේ හිතේ පෙන්නන දේවල් එක්ක පින්නතුනි ඒව එළියට දැම්මොත් ඇත්තටම ලොකු කුඩා ભેදයක් නෑ පින්නතුනි. අපි ඔක්කොටම ભેද තරම් දෙන්න ඕනේ. ඒකයි බුදුරයන් වහන්සේ කිව්වේ අපි මානසික රෝගීන් කිව්ව ඔක්කොම රහතන් වහන්සේ ඇරින්ට. තේරෙන්නේද කියලා දෙනක? ඒතර බාන්න මේ දෙවියෝ අහපු ප්‍රශ්නේ බුදුරයන් වහන්සේ දෙන උත්තරේ. තේරෙන්නේද කියලා දෙන? එහෙනම් පින්වතුනි ඒ සිත අරගෙන ගියේ කොහෙටද? ආසාව. ආසාව. දැන් අර මං පොඩි උදාහරණයක් ඔයගොල්ලන්ට මම කිව්වේ මොකද්ද? ගෙදරින් තරහ වෙලා ආවනම් භාවනා වැඩසටහන දවසක දීක භාවනාවට වාඩි වුණ වෙලෙ ඉඳන් පෙන්වන්නේ මොකද්ද? හිත.
ගෙදර අයට හොඳ පාඩමක් උගන්වනවා. දරුවෝ ඔන්න අම්මට කියලා මොන හරි හිතරිද්දෝල අම්මා. ඒකත් එක තම බෑග් මල් අරගෙන ඉන්නේ ආයෙ ඉන්නේ වගේ. දවස් දෙකේ වැඩසටහනට ආවා. එතනදි පෙන්වන්නේ නැද්ද මේ සිත භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඉඳගෙන. ඔන්න භාවනාව දියුණු වෙලා 이르දි ලබලා සියලු කෙලෙස් නැති කරලා දැන් ගහක් යට පාඩු ඉන්න කිසි දෙයකට ඇලෙන්නේ නැතුව දෙයියෝ ඇවිල්ලා එහෙන් කතා කරනවා. පෙන්වන්නේ නැද්ද? ඇයි එහෙම හිත පෙන්වුවේ? එහෙනම් ආසාවක් තියෙනවා. මොකක්ද ආසාව කියන්න පුළුවන් නම් ආසාව මොකක්ද හිතේ? ගෙදර මහත්තයටයි දරුවන්ටයි මගේ හැටි මෙහෙමයි කියලා පාඩමක් උඹලට මන් නැතුව ඉඳලා බෑ එදාට උඹලට අඩුව දැනේවි. අන්න මෙයා තරවටු කරන ලස්සන. ඒකනේ අර කතන්දරක් තියෙනවා ධම්මපද ඒ වගේ ඔක්කොම කියන්න ගියොත් වෙලාව මදි වෙනවා. එහෙනම් පින්නතුනි බලන්න හිතක ආසාව දුවන පැති හොයන්න පුළුවන්ද? සිතට හොඳ සිහියකින් හිටියේ නැත්නම් මේවා හොයන්ට පුළුවන් කමක් නම් නැහැ පින්නතුනි. මේ වගේ සිතක් දමණය කළා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වසවර්ති කියන නාමයේ ඇති වෙනවා. සියලු දේ වසඟයට ගත්ත සිත වසඟයට ගත්ත කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. අපිට මේ සිත පෙන්වන නාඩගම් බුදුරජාණන් වහන්සේට හිම නැහැ. ඇයි ඒ? සිත නිදහස් තෘෂ්ණාවෙන්. ඒ සිත නිදහස් තේරුණ නේද කියා දෙන එක. එහෙනම් පින්නතුනි මෙන්න මේ තෘෂ්ණාව ගැන අපි හිමින් ප්‍රවේශමට ටික ටික තේරුම් ගමු. මට එක්කෙනෙක් කතා කළ කියන හාමුදුරුවනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආසාව ගැන. අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අපි ආස කරන්නේ නැති දේවල් තියෙනවනේ. ස්වාමින් වහන්සේ දැන් ඒකට කොහෙද ආසාවක් තියෙන්නේ කියලා ඇහුවා. එතකොට ඒක නිවැරදිව තේරුම් ගන්න බැරිකමක් වෙලා තියෙනවා. ඒ මොකක්ද ඒ අහන්නේ? දැන් අපි හිතමුකෝ ඕගොල්ලන්ට ඇඳුමක් දැක්කා. ආසද නේද? එතකොට මොකද හිතෙන්නේ? තමන්ගි කරගන්න හිතෙනවා. ලෝභය ගන්න නැද්ද එතකොට? ගන්නු. එතකොට භික්ෂුන්ටත් තියෙන වන්න මච්චරි, ලාභ මච්චරි, ආවාස මච්චරි මේවා තියෙන වර්ණාව. ඊට පස්සේ ලාභ සත්කාර, කුල මච්චරි, කුලය තමන්ට පැහැදිච්ච අය අන්න අයට පහදිනවට අකමැති, වෙන කෙනෙක් ඇවිල්ලා ඒ තැනක ධර්මයක් කියා දෙනවට අකමැති. සමහර අය එහෙම නැහැ. සමහර හාමුදුරුවෝ එහෙම ගැටලුවක් නැහැ. එහෙම නපුරු සිත් නැති අය ඉන්න යහපත්. ඒතර මෙහෙම නැද්ද? මේ ආසාවල් වල විවිධ ස්වરૂපය. මේ ආසාවේ විවිධ ස්වરૂප. මේ සිතක ස්වභාවය කියලා තේරුම් ගන්න. මම නෙමෙයි මේ සිතක ස්වභාවය. දැන් එතකොට ඒ කිනා කියන ස්වාමීන් වහන්සේ ආසාව තියෙන දේවල් තියෙනවා. ඒ ආසා කරන දේවල් අපිට ලං කරගන්න අපි වෙහෙසෙනවා. නමුත් ආස නොකරන දේවල් තියෙනවා. ඒක කෙරෙහි තියෙන ආසාව මොකක්ද කියලා අහනවා දැන් මෙයා. ඒකෙන් අහන්නේ මෙහිම එකක්. මෙහිම එකක් අහන්නේ. දැන් අපි හිතමු මෙහිම ඔයාලගෙන් මං සරල දෙයක් අහනවා. ඔන්න මේක තේරුම් ගන්න මේ අහන ප්‍රශ්නේ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි හිතමුකෝ ඔයාලගේ යාළු මිත්‍රෙක් ඔයාලව වර්ණා කරනවා දකින්න ආසද නේද? ආසයි. නෑ මෙහෙම හිතන්න, පත්තරයකට ලිපියක් ලියන මොකද්ද? නැත්නම් කවියක් ලියන. එහෙම කරනවනේ දිස්සර. පත්තරයට ලියුමක් කවියක් ලියලා යවුවා. දැන් හිතේ ආසාව මොකද්ද? මේක මේ පත්‍රේ ඵලවිත්වා කියන අදහස තියෙනවා. ඊළඟ මාසෙ ගිහිල්ලා අර පත්‍රේ ආවද කියලා කඩින් අරගෙන එනවා. පාර එන ගමනුත් පිටු පෙරල පෙරල එනවා. ඇයි ඒ? තමන් ලියපු කවිය අරකේ ඵල වුණාද? තමන් ඇඳපු චිත්‍රය ඒකේ පොඩි කාලේ අපි චිත්‍ර හඳමාමටම ඇඳලා යවන එකක්වත් ගිහිල්ලා නැහැ. එතකොට අපි බලනවා අරගෙන මොකද්ද චිත්‍රය තියෙනවද? බැලුවහම මොකද්ද පින්වතුනි? නෑ. නැති වුණහම මොකද වෙන්නේ? දුකක් එනවා. දුකත් එක්ක මොකද වෙන්නේ? තරහක් එනවා. තරහක් ආවහම මොකද කියන්නේ? මේ පත්‍ර ගන්නවට වඩා හොඳයි නිකන් හිටියට. මේවත් ඡන්දෙන් අගතියට ගිහිල්ලාද කොහෙද? අසවල් අසවල් නේද අපේ කවි ලස්සන නැද්ද? මේ තියෙන එකට වඩා අපේක හොඳයි නේ ලියුපු එක. හිතෙන්නේ නැද්ද? තියෙනවා.
දැන් ගැටීමක් ආවද නැද්ද? ගැටීමක් ආවා. ගැටීමක් මගෙන් අහනවා කෙනෙක් හාමුදුරනි මට කෙනෙක් බැන්නා. මට කීంతి ගියා. මං උන්දට හොඳටම බැන්නා. මෙහෙමයි කිව්වා. ස්වාමීන් වහන්සේ එතන තියෙන ආසාව මොකද්ද? කියලා මගෙන් අහනවා. මං කිව්වා දැන් එයාට බැනුන් ඇහුවාමනේ කීంతి ගියේ. දැන් අහක යන පුද්ගලෙක් එයාට බැන්නා. බැන්නහම මොකද වුනේ? කීంతి. මං හෙව එයා වර්ණා කළොත් මොකද වෙන්නේ? එතකොට නම් කියනවා අපිත් ඒක අහට එකක් බොමුද? නේද? එහෙම කියයිද නැද්ද? ආසාව ඇති වෙනවා. දැන් එයා බැන්නා බනිනවට මං ආස නැහැ කියනවා. ඉතින් ආස්තිතන ආසාවක් නැහැනි කියලා කියනවා. මං හෙව්වා තමන්ට මොන විදිහකටවත් බැඳීමක් ආසාවක් තිබුණ නැත්තම් යම් කෙනෙක් ගැන වර්ණාවක් ගැන ලබන්න. එහෙනම් බැන්න කියලාත් එහෙනම් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට අනිත් පැත්තට ආසාව තියෙන හින්දා තමයි බනිද්දි අපිට ප්‍රශ්නයක් උපදින්නේ. එහෙනම් පින්වතුනි ජාලිනී කියන මොකද්ද කියන්නේ? ජාලිනී තෘෂ්ණාවට හොයන්න බෑ. ජාලිනී කියන්නේ මොකක්ද? දැලක් කියන එක. මොකද්ද දැල? සමහර ළමයිට නම් දානවා නේද ජාලිනී කියලා. ජාලිනී කියන්නේ මොකද්ද? දැලක් කියන එක. ජාලිනී කියන්නේ අර්ථයයි ආසාවට දෙන්නේ. ඒක මේම නිසා ඔයාලගේ ඇඳුම ගත්තොත් ඇඳුමත් වියලද නැද්ද තියෙන්නේ? ඇඳුම වියලද නැද්ද තියෙන්නේ? වියලා තියෙන්නේ. මෙහෙම නූල් අර මෙහෙම ඇදෙද කොටු කොටු ක්‍රමයට නේද වියන්නේ? ඔයාලට පුළුවන් ද හොයන්න නූලක් ගිහිල්ලා තියෙන විදි හොයන්න පුළුවන් ද? බෑනේ පින්නතුනි. එහෙම මෙහෙන් ගිහිල්ලා ඊළඟට කොහෙන් ගිහිල්ලාද කියලා හොයාගන්නවත් බෑ. ඕන්නම් අරන් බලන්න. මම බලලා තියෙනවා එහෙම. මුලක් අගක් හොයාගන්න බෑ. මෙන්න මේ තෘෂ්ණාවත් අන්නී වගේ නිසා කියන මොකද්ද? ජාලිනී කියනවා. මොකද්ද කියන්නේ? දැලක් වගේ. එහෙන් මෙහෙන් ගිහිල්ලා පැටලිලා කියන්නේ වෙන එකක්, තියෙන කැමැත්ත වෙන එකක්, පෙන්වන්නේ වෙන දෙයක්, සිතේ තියෙන්නේ වෙන එකක්. පින්නතුනි හොයාගන්නවත් බෑ. හොයාගන්නවත් බෑ. හරියට එක කොයි වගේද? මෙන්න මේ වගේ. සමහර වෙලාවල් වලට දැන් ඔන්න අහනවා අම්මලා දුවේකට හරි පුතේකට හරි මනමාලයේ ඇවිල්ලා උණු දුවට පෙන්නනවා. දුවගේ හිත මොකද වෙන්නේ? හිත ගියා මනමාලය පෙනුමයි බොහොම හොඳයි හිත ගිහිල්ලා. දැන් කියනවද නිකමටවත් කැමති කියලා? ලැජ්ජාවට කියන්නේ. අම්මලා අහනවා දැන්වත් කියහන් කියනවා. දැන් කී දෙනෙක් පෙන්වද උඹට? 50ක් 60ක් විතර පෙන්වුවා. එහෙම කියනවා නේද? එහෙම කියනවා. කියහන් මොකද කියන්නේ කියනවා. දැන් මේක ඉවරයක් නැහැ. මේක ඉවරයක් කරන්නේ නැත්තේ. දැන් මෙයා කියන්නේ කියලා කියනවා අම්මලගේ කැමැත්ත. දැන් මේ කාගේ කැමැත්තද? අම්මලගේ කැමැත්තලු. කිව්වේ මොකද්ද? කියන එක නෙමෙයි ඇතුලේ තියෙන. ඇතුලේ තියෙන මොකද්ද? ඇතුලේ කැමැත්ත ඇති වෙලා. කියන්නේ එයා කැමති නැහැ. කාගේ කැමැත්තද? අම්මල තාත්තල කැමැත්තක් කියන. ඔබ මොකද කියන්නේ? තාත්තට ඕනම් බැඳ ගන්න එකයි කියනවා. අම්මට ඕනම් බැඳ ගන්න එකයි. එහෙම කියනෝ නේද? කියනෝ. අන්න බලන්න පින්නතුනි කියන්නේ වෙන එකක්. හිතේ මොකද්ද තියෙන්නේ? කැමැත්ත ඇති වෙලා. ඒතර නූල් පන්දුව පැටලුනා වගේ පින්නතුනි අගමුල මේකේ හොයාගන්න බැ. අන්න අපේ ශාස්ත්‍රු බුදුරජාන් වහන්සේ මුල අග සොයා ගන්නවා. මුල අග සොයා ගන්න පින්නතුනි. එතකොට කියන මේ සම්මාදිට්ඨිය උපදව ගද්දි මේ තෘෂ්ණාව ගැන කොහොමද බලන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කරන සංඝ පිරිසට. ඒ තමයි එයා දැනගන්න ඕනෙලු මෙන්න මේ කාරණා හතර එයා සම්මාදිට්ඨිය යුක්ත වෙන්න. ඒ වගේම තමයි දෘෂ්ටිය ඍජු කරගන්න මේ ධර්මයට පැමිණි කෙනෙක් වෙන්න. සත්‍ය ඥානිය ලැබුපු කෙනෙක් බවට පත් වෙන්න. කුමක්ද ඒ? තණ්හංච පජානාති. එයා තෘෂ්ණාව ගැන දැනගන්න ඕනේ. තණ්හා සමුදයංච පජානාති. ඒ තණ්හාව ඇති වුණේ මොකක් තිබුණොත්ද? කුමක් හට ගැනීමෙන්ද කියලා දැනගන්න ඕනේ. තණ්හා නිරෝධංච පජානාති. ඒ තණ්හාව නැති වෙන්නේ මොනවා නැති වුණොත්ද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ කියා දෙනවා
තණ්හා නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති ඒ තෘෂ්ණාව නැති වෙන මග මොකක්ද කියලා දැනගන්න ඕනේ. කීයක් දැනගන්න ඕනේද? හතරයි. පළවෙනි එක තණ්හාව ගැන දැනගන්න. ඒ තණ්හාව හිතේ තියෙනවනේ ඒක හටගත්තේ මොකක් හින්දාද කියලා දැනගන්න ඕනේ. ඒ තණ්හාව නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඒක නැති වෙන මග මෙන්න මේ හතර දැනගන්න ඕනේ. බලන්න ලස්සන රිසර්ච් එකක්. සම්පූර්ණම තෘෂ්ණාව සම්පූර්ණ අධ්‍යයනය කරනවා. සම්පූර්ණම අධ්‍යයනය කරනවා. හරි ලස්සනයි. එතකොට මෙන්න මේ විදිහට මේ කෙනා මේ පිළිබඳව හොඳට තීරුම් ගන්න උන. දැන් කියා දෙනවා මෙහෙම. කතමා පනවසෝ තණ්හා. තණ්හාව කියලා කියන්නේ කොච්චරකින්ද කුමක්ද කියලා කියනවා. තණ්හාව කියන්නේ කවරක්ද කුමක්ද කියලා කියා දෙනවා. කතමෝ තණ්හා සමුදය මේ තණ්හාවේ හට ගැනීම කියන්නේ මොකද්ද? කතමා තණ්හා නිරෝධය තණ්හාව නැතිවීම කියන්නේ මොකක්ද? නැති වෙන මග කියන්නේ මොකද්ද? ඔන්න බලන්න මේ තෘෂ්ණාව පෙන්වන ලස්සන චෛමේ ආවුසෝ තණ්හා කාය. තෘෂ්ණාව කී ආකාරයිද? චෛමේ කියන්නේ හය ආකාරයි. කී ආකාරයිද? හය ආකාරයි. ඊට පස්සේ කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් හරි වැඩි. දැන් තණ්හාව කොහෙද තියෙන්නේ? සිතේ. එතකොට මෙතනදී කියනවා කොහොමද කියා දෙන්නේ? රූප තණ්හාවලු. ඊළඟ සද්ද තණ්හාවලු. ඊළඟ ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම කියන්නේ සිතට දෙන අරමුණු ගැන තියෙන ආසාවලු. හරි ලස්සනට ඔක්කොම ටික කිව්වා. ඒක හරි ලස්සන විස්තරය සමහර තැන්වල මෙහෙම කියා දෙනවා. ඒ කොහොමද? දැන් අපි කියනෝනේ රූප තණ්හාව කියලා. සද්ද තණ්හාව කියනෝනේ. ගන්ධ සුවඳ ගැන තණ්හාව, තව රස ගැන තණ්හාව, තව පහස ගැන තණ්හාව, තව හිතට දැනෙන අරමුණු ගැන තණ්හාව. අපි තණ්හාව කොහොමද ඉගෙනගෙන තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නේද? කොහොමද අපි ඉගෙන තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපි එහෙමත් ඉගෙන ගමු. මෙතන කියා දෙන්නේ කොහොමද සාරිපුත්ත මහරහතන් වහන්සේ? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ සංඤා, රස තණ්හා, ඕ පහස ගැන තණ්හාව, ඊට පස්සේ හිතට දෙන අරමුණු ගැන තණ්හාව. ඔන්න තණ්හාව. මේ තණ්හ නැත්තම් ප්‍රශ්නයක් නෑ අපිට. කිසිම දුකක් අපිට ඇති වෙන්නේ නෑ මේ තණ්හා හය. පින්වතුනි ඒක මෙහෙමයි. දැන් අපි කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියනවා නේද? දැන් අපි කියනවා ඔන්න ඉන්නවා සිටුතුමෙක්. කවුද ඉන්නේ? සිටුවරේ. සිටුවරයට ඉන්න පුතෙක්. දැන් මේ පුතාට මොන පුතා කියලාද කියන්නේ? සිටුතුමාගේ පුතා කියලා ඔන්න නමක් දැම්මා. බ්‍රහ්මණෙක් ඉන්නවා. එයාට ඉන්න පුතෙක්. ඒ පුතා කාගේ පුතාද? බ්‍රහ්මණයාගේ පුතා. තිරණිද කියලා දෙන එක. හා. එතකොට අපි හිතමුකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නෝනේ. කාගේ පුතාද? සාරිපුත්ත සාරි බැමිණියගේ පුතා. ඉතර අඟුලිමාල කාගේ පුතාද? මන්තානි පුත්ත බැමිණියගේ පුතා. නේද? එහෙම කියන්නේ නැද්ද? කියනෝ. ආන්නේ වගේ මෙතනදි සාරිපුත්තයන් වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම වෙන වෙනම කියා දෙනවා. අර සිටුතුමාගේ පුතා කවුද? සිටු පුතා. බ්‍රාහ්මණයාගේ පුතා? බ්‍රාහ්මණයාගේ පුතා. එහෙම කිව්වනේ. ආන්නේ වගේ අපේ හිතේ ආශාවක් ඇති වුණොත් රූපයක් ගැන ඒකට කියනවා රූප තණ්හාව. දෙකණී අයිතිය කියලා කිව්ව ලස්සනට. අපිට ඇති වුණොත් සද්ද ගැන තණ්හාව. ඒක මොන තණ්හාවද? සද්ද තණ්හාව. අපිට ගඳ සුවඳක් ගැන නම් හිතේ ආශාව ඇතිුනේ ඒක මොකද්ද? ගන්ධ තණ්හාව. අපිට රස ගැන නම් තණ්හාවක් ඇතිුනේ ඒකට මොකද්ද කියන්නේ? රස තණ්හාව. අපිට කයට දෙන පහස ගැන නම් තණ්හාව, එතකොට කියනවා පොට්ටබ්බ තණ්හාව. අපිට හිතට දෙන අරමුණක් ගැන නම් තණ්හාවේ ධම්ම තණ්හාව. අරමුණු ගැන තණ්හාව. හරි ලස්සනයි කියා දෙන එක. දැන් තේරුණාද කියා දීපු එක? හරි.
එතකොට මේ තණ්හාව මේ විදිහට හය ආකාරයි කියලා විස්තර කරනවා මෙතන. අපි චුට්ටක් තවත් ඉගෙන ගමු. එතකොට ඇයි කිව්වේ කාම තණ්හාව කියලා? කාම තණ්හාව කියලා කියන්නේ පින්වතුනි ඔය ටිකමයි. අර රූප ගැන අපි ආස්වාදින් හිතනවා නම්, ශබ්ද ගැන අපි ආස්වාදින් හිතනවා නම්, ගඳ සුවඳ රස පහස මේ පහ ගැන ආසාව අපිට තියෙනවා නම්, ඒකට කියනවා මොකද්ද? කාම තණ්හාව. අන්න කෙටි නමක්. මොකද්ද කියන්නේ? කාම තණ්හාව. තේරුණා නේද කියා දෙන එක? ඉතින් ඒක මේ වගේ. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා ඇති, තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් පොඩි බබාලා ඉන්නවා. ඒ චූටි බබාලා ළඟට අරගෙන මෙහෙම තුරුල් කරන් නැද්ද? ඉන්නවා දැකලා තියෙනවද? දැකලා තියෙනවා. එතකොට මේ තාත්තා හරි අම්මා හරි බබාව මෙහෙම වාඩි කරගෙන මෙහෙම අතේ මෙහෙම තියාගෙන ඉන්නේ. එයාලා සමහරට උඩ පැනපැන දුවද්දි දුවගෙන ගිහලා තාත්තා මෙහෙම අරගෙන මෙහෙම අතේ තියා ගන්නවා. මෙහෙම අල්ලගෙන දැකලා තියෙනවද? මේ දානශාලාවල් වලට යවමු අපි දකින්නවා එහෙම. එහෙම තියෙනවනේ තාත්තලා සමහර අම්මලා එහෙම වඩා ගන්නවා. පොඩි දුවලා එහෙම දුවද්දි දුවලා ගිහලා උස්සගෙන ඔහොම තියාගෙන එනවා. එතකොට මේ අම්මා හරි තාත්තා හරි දරුවව තමන් ළඟට ගන්නවා. ඒ ඇයි? අර රූපයක්, ඒ දරුව කියන හැට පේන රූපේ, ඒ රූපේට කොච්චර ආසාවක් හිතේ තියෙන්නේ? ඒ දරුවගේ හඬ කියන කන්ට ඇහෙන ශබ්ද කොච්චර ආසාවක්ද තියෙන්නේ? ඒ දරුවව ඉඹිද්දී ඒ දරුවගේ කිරිසුමද වගේ දැනෙන්න පුළුවන්. මොකද්ද අන්න ආසාව? තේරුණේද? ඒ දරුවගේ පහසට ආසයි. තේරුණේද? මේ බාන්න ඒ ආස කරන විදිහ, ආස කරන විදිය. අපි කාම තණ්හාව කියලා කියද්දී අපි නිකන් හිතන්නේ ඔය මන් දැක්ක දැන් අපි හිතමු පොඩි දරුවෙක් අම්මගේ හරි තාත්තගේ හරි උකුලේ, තාත්තගේ උකුලේ නිදි. කොහමද? අත් දෙකක් දෙපැත්තට දාලා කකුල් දෙකක් දෙපැත්ත දාගෙන තාත්තගේ උකුලේ නිදියා. දැන් තාත්තා එයාට සැරවැර කරන්නෙත් නැති හින්දා එයා මොකද වෙන්නේ? සුවසේ නිදි. නැගිටිනවා කියලා මොකද මේක යනවා හරියට කියලා තාත්තා සැරදාන්නේ නැහැ. ඒ හින්දා තාත්තා අර සරමේ උඩෙක්ක මොකද කරන්නේ? පොඩි බබා උන්චිල්ලා වගේ මොකද කරන්නේ? තාත්තාගේ අර මේ උඩෙක්ක පොඩි බබා මොකද කරන්නේ? අත් දෙක දෙපැත්ත දාගෙන කකුලක් දෙපැත්ත රොහම කරගෙන කටත් ඇරගෙන මොකද කරන්නේ? කෙලත් පෙරන්නේ නීදි පොඩි එකේ. තාත්තත් මොකද කරන්නේ? සද්ද නැතුව ඉන්නවා. නැගිටිනවා යනවා අන්න හරියට කියලා කියන්නේ නෑ. ඒ හින්දා පොඩි එකේ නම් සුවසේ ඉන්නවලු. ආන් මේ වගේ තමයි පින්නතුනේ අපේ සංසාරෙත්. ඇයි? ඇහින් රූප දැකලා තණ්හාව උහි වැඩිලා. තරවටු කිලි නෑනේ තණ්හාවට අපි. සද්ද ගන්ධ රස පහස අරගෙන මොකද වෙලා තියෙන්නේ? තණ්හාව උහි වැඩිච්ච හිත් අපිට තියෙන්නේ. අපි මේ ලෝකෙට ඇලිලා ඉවරයි. බැඳිලා ඉවරයි. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන ආසාවට කියන මොකද්ද? කාම තණ්හා. ඊට අපි තව වචනයක් කියනවා භව තණ්හාව කියලා. මොකක් කියලාද කියන්නේ? භව තණ්හ. සමහර අය කියනවා ඒක අඳුන ගන්න අමාරුයි. අනේ නෑ පින්නතුනේ, අමාරුනේ හරි ලේසි. ඇයි? මේක අපි කාට කාටත් තියෙන එකක් නිසා. දැන් ඕගොල්ලෝ දැකලා ඇති අර අනාගාමි කෙනා ගැන විස්තර කරද්දී අනාගාමි කෙනෙක් චුත වෙලා ගිහලා උපදින තැන් ගැන කියනවා නේද? එක්කෙනෙක් යාගේ උපත කරා යන විදිහ අනුව කියන්නේ ගිහිල්ලා පිරිනුවම් පාන විදිහ. කෝලං කෝල ඒක බීජි එහෙම කියලා විස්තර කරනවා නේද? කෝලං කෝල කියන්නේ නෑ. ඒ කෝලං කෝල කියන්නේ, කෝලං කියලා කියන්නේ කුලය. කුලෙන් කුලයට යනවා. කුමකින් කුමකට යනවද? කුලෙන් කුලයට යනවා කියන එක. එහෙනම් අනාගාමි කෙනෙක් කාම ලෝකේ තනින් තැන්ට එනවද? නෑ. කුලෙන් කුලයට යනවා කියන්නේ එතන භවයෙන් භවයට. ඒ අකනිටා බ්‍රහ්ම ලෝකේ සුද්ධාවස ඒ ලෝකවල ඉපදිලා අකනිටා බ්‍රහ්ම ලෝකෙ එහෙම ගිහිල්ලා එතනදි පිරිනුවම් පානවා කියන එක. ඒක බීජි කියන්නේ ඒක උපතකින් ඒ ගමන අවසන් වෙන කෙනෙක් ඉන්නවා. උපත ලැබපු ගමන් එතනින්ම චුත වෙලා පිරිනුවම් පාන අයත් ඉන්නවා, අනාගාමියයි. ඒතර මේ ගැන දැන් බලන්න කෝලං කෝල කුලෙන් කුලයට. එහෙනම් කුලෙන් කුලය කියලා එතන කියන්නේ මොකද්ද? භවය. මොකද්ද එතන කියන්නේ? භවය කියන එකයි කියන්නේ. භව තණ්හාව කියන භවතණ්හාව කියලා කියන්නේ එහෙනම් මොකද්ද? අපි සරලව වචන පාවිච්චි කරනවා. ඊළඟ භවයේ මොකක් වෙයිද දන්නේ? පෙර භවයේ අපි කොහේ හිටියද දන්නේ? කියන්නේද? ඒ කියන්නේ භවය.
පින්වතුනි ඔබ ආසනයේද පෙර භවයේ ඔබේ ජීවිතය ගැන දැනගන්න. අපිට නම් කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි අපිට එහෙම හැකියන්නේ? එතකොට එහෙමනම් ඔබම කියන්න බාන්න පෙර භවයේ ගැනත් ඔබට ආසාව තියෙනවනේ හිටියේ කොහොමද උන්නේ කොහොමද කෑවේ බිව්වේ කොහොමද කියලා දැනගන්න. ඔව්. එහෙනම් බාන්න පෙර භවයේ ගැනත් ඔබට නැද්ද හිතේ යමක්? තියෙනවද නැද්ද? තියෙනවා. මේ භවය ගැනත් ඕගොල්ලන්ට කැමැත්ත නැද්ද? අහපා උපදින්න කොහෙද කැමති? මෙහෙම තමයි. එහෙනම් මේ භවයේ ඕගොල්ලෝ සැපින් ඉඳ ආස නැද්ද ලැබපු ජීවිතේ? කැමති. එහෙනම් බාන්න මේ භවයටත් අපි ආසාව තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ඊළඟට අර මං කිවි චාතුම් මහරාජික යාම තුසිත නිම්මාරතිනි මෙරි මෙරි කීපාරක්ද කියලා මම විස්තර කළා නේද? කල්පනා කළ බාන්න. එයා හිතෙනවා අම්මේ ඇත්තනේ නම් මේ මැරෙන්න යද්දි කොච්චර මරලා තෝණි දෙනවද? කෑ ගහනවද? කොච්චර බය හිතෙනවද? නේද වයසට ගියාම ඉක්මනට ඉක්මනට බේත් කොච්චර ගෙනත් දෙන්න ඕන ඇති අසනීපිකුත් නේ. හතිය කියනවා බැලුවාම පොඩි දේවල්. ලොකු දේකොත් නෙවෙයි. ඉතින් එකයි යන්න ඕනේ නැත්තම් හරි විජ්ජුම්බරයක් වෙන්නේ. ප්‍රශ්න ගොඩක් උපදිනවා. ගෙදර එක්කෙනෙක් ඉඳලාම ආර. ඔව්ද නැද්ද? ඇත්ත. මේ බලන්න පින්නතුනේ ඇයි මේ තියෙන ආසාව? මදුරුවෙක් කද්දි බයයි ඩෙන්ගුද දන්නේ කියලා. මේ ජීවිතය අහිමි වෙයි කියලා. ඊළඟට කොහෙද උපදින්න කැමති? අසවල් 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 විදියට විසාකා සුජාතා සුමනා ධම්මදින්න නේද කාන්තක අසය වෙලා කියන්නේ නැද්ද? කියනවා. මේ මොකක්ද පින්නතුනේ? භව තණ්හාව. භව තණ්හාවත් එක තමයි මෙව්ව තියෙන්නේ. සමහර පොත්වල කියනවා මෙහිම. සමහර පොත්වල කියවෙනවා කෙනෙක් මැරුණහම හැඟීමක් දැනීමක් නැහැ. මොකද්ද නැත්තේ? හැඟීමක් දැනීමක් නැහැ. එයා වල දාන පුච්චන්නේ නැහැ. ඇයි ඒ? දෙයයන්ාසිකේ විනිශ්චය කරන දවසට මේ මලමිනි ඔක්කොම නැගිටිනවා. නැගිටලා එයාගේ පොත බලනවා. ඔන්න පොතේ විස්තරය තියෙනවා. හොඳයි. මුන්ද මෙව්ව කොලි නේද? මෙයා මැරයා මේ අසවලා මෙහෙමයි කියලා පොතේ බලන දෙයයන්ාස ගැන කැමැත්තෙන් හිටියා. මේගොල්ලෝ කැමැත්තෙන් හිටියේ නෑ. අකමැත්තෙන් හිටපු අය කොච්චර හොඳත් වැඩක් හිටියත් වැඩක් නෑ. ඔක්කොම කොහෙටද යවන්නේ? නිරයට යවනු. හොඳ කට්ටිය උඩට යවනවලු. එතකන් මොකද කරලා තියෙන්නේ? පෙට්ටිවල දාලා වල දාලා තියෙන්නේ. දැන් හරි වැඩිනේ ඔක්කොම නායයද්දි කොවපාරක් හේදිලා යන්නේ ඇද්ද නී පින්නතුනි? නේද එක පිට එක කොච්චර වල දාලා ඇද්ද? දැන් ඔක්කොම කලවම් වෙලානේ තියෙන්නේ. ඔව තෝරලා බේරලා වෙන් කරද්දි කොච්චර අමාරු වෙන්න පුළුවන්ද නේ? මහ විකාර පින්නතුනි. ඉස්සර කියනවා අනේ මේ මේ මුකුත් වෙන්නේ දිව විතරක් ඉතුරු වෙනවා. නරක් නොවි. ඉතින් එක එක විකාර කතා. ඔව කාටද පින්නතුනි පිළිගන්න පුළුවන් නේ? දැන් එතකොට ඒ දිනේට ඔක්කොම නැගිටිනවා. ඒ හින්දා මොකද කරන්නේ? විනිශ්චය කරන දවසේ විනිශ්චය දේ එනවලු. එතකම් මොකද කරන්නේ? පෙට්ටිවල දාලා ගානට පැක් කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා තියනවා පින්නතුනි. හොඳයි වැඩි නේද? එතකොට මේ දැන් එතකොට යාලා කල්පනා කරනවා ඊට පස්සේ දෙයියෝ නැගිටුවට පස්සේ එතනදී යා සදාකාලික නිරේ නම් නිරේ සදාකාලික වෙනවා. දැන් එතකොටත් මොකද්ද තියෙන්නේ? ඒකත් භව තණ්හාවත් එක්ක. ඒකත් මොකද්ද? සාස්වත දෘෂ්ටිය. මරණින් මත්තේ මොකද්ද? සදාකාලික වෙනවා. තේරෙන්නේද කියදින? උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ දේවල් එක්කත් මොකද වෙන්නේ? විවිධ දෘෂ්ටි මේවත් මේ මේ දේවල් එක තමයි උපදීන්නේ. තේරෙන්නේ? උන කාම තණ්හාව. ඊට පස්සේ භව. දැන් ඕගලන්ට තේරෙනවා ඇති නේද? මේ භවයටත් බැඳිලා පෙර භව වලටත් ආසයි. අනාගත භවයක් ලබන්නත් ආසයි. අනිමන්න උපදින්න ආසනේ කියලා කියනෝ නේ? උපදීමේ ආසාව නැති වෙලා තියෙන කාටද? රහතන් වහන්සේලාට. අපි එහෙම ආස නැහැ කියලා කියන්නේ අර මං කිව්ව විවාහ වෙන්න දුව පෙන්වුවාම දුවගෙන් අහනෝනේ අම්මා තාත්තා මොකද දැන්වත් කියහන්. 50ක් 60ක් දැන් කොල්ලෝ ගෙදරට ඇවිල්ලා පෙන්වුවා පෙන්වු ඔබ එකටවත් කැමති නේ? දැන්වත් කියහන් කියේ. දැන් අපි වයසට ගිහලා හිට අනිද්ද මැරෙන උඹට කට්ටිය හොයා දෙන්න ගිහිල්ලා කියන. එහෙම කියනවා නේද? කියනවා. දැන් මෙයාගේ හිත අර ආපු තරුණියෙකුට හිත ගිහිල්ලා නම් අම්මා තාත්තට මෙයා කියන්නේ මොකද්ද? එහෙනම් ඔයාලගේ කැමැත්තක් කියලා. මං ඉතින් නිදහස ඉන්නනි කැමැති කියලා. එහෙම බොරුවට කියනවා. අන්න එහෙනම් බලන්න පින්නතුනේ මොකක්ද ක්‍රියාත්මකුණේ?
හිතේ තියෙන ආසාව පෙන්වන්නේ නැහැ. ඉපදෙන්න ආසයි කියන්නේ නැහැ. කියන්නේ නැහැ කියලා. සෝතාපන්න කෙනත් භව හතක් උපදිනවා. යන්න වෙනවා කෙලස් තියෙනවනම්. පින්වතුනි මේ ආසාව කියන එක හිතා ගන්න බෑ. කාම තණ්හා භව. විභව කියලා කියන්නේ පින්වතුනි මොකද්ද? නොපවැත්මක්. මොකද්ද? නොපවැත්මක් ගැන ආසාව. සමහරවල් තිත්ත වෙනවනේ ජීවිතේ ගැන. නේද? මට නම් තිත්තයි කිය. එහෙම කියනව නේද? ඒ වගේ පින්වතුනි ඒක වෙනස් එකක්. දැන් සමාධියක් හදාගෙන යද්දි හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ආසයි රූපයක් නැතු ඉන්න. රූප සංඥාවකින් තොරව. ඒකට කියනවා ආකා සානජ. දැන් බලන්න යමක් නැතුවේ දැන් අපිට තියෙන පංච උපාදානස්කන්ධෙ මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, චේතනාව, විඥාන. දැන් රූපෙ නැතු ඉන්න කැමැති. ඒකනේ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ විදර්ශනා කරද්දී රූපෙ විදර්ශනා වෙන්නේ නැහැ නේ, ප්‍රකට නැහැ නේ යාට. යාට ප්‍රකට වේදනා සංඥා චේතන අවිඥාන තේරෙන නේද? අන් විභවයට ගියා. නොපවැත්මට තියෙන ආසාව. නිකන් ශූන්‍ය වෙලාවක් සමහර අය කියන මට නිකන් හිතෙනවා මේ වෙඩිල්ලක් වගේ පත් වෙලා නිකන් නැති වෙලා යන. එහෙම අපි ගාවට ඇවිල්ලා කියන අය ඉන්නවා. එයාම දන්නේ මොනවා කියවුනවද කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒ කියන ඒවා. ඒතර කියනවා එහෙම ඉන්න කැමති කියලා. අහලා නැද්ද ඕගොල්ලෝ එහෙම? සමහර අය කියන මේ හිතට හිතෙන දේවල්. අන්න හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ආකාසානංචයෙන් රූපය ප්‍රකට නැහැ. රූපෙන් තොර සංඥාවකුත් ප්‍රකට නැහැ. ඊට පස්සේ මොකද ආකාසානංචයෙන්? ඊට පස්සේ මොකද්ද පින්නතුනි? විඥානංචයතනි. නේද? විඥානංචයතනි කියන්නේ. ඒතකොට යාට ප්‍රකට සිත අනිත් කිසි දෙයක් නෙමෙයි. ඒ දැනීම සර ප්‍රකට. ඒක ඇතුළු ඉන්න කැමැති අර කිසි දෙයක් නැතුව. විඥානේ අනන්තයි, විඥානේ අනන්තයි කියලා වඩන්නේ සමාධි. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කිසිවක් නෑ. ඒ කියන්නේ දැනීමක් නැතු වෙන්න කැමති. අන්න නොපවැත්මට යනු. නිකන් කොම එකක් වගේ ඇතිනේ. නොදැනීමට ගියා. දැන් කිසිවක් නෑ කියන්නේ චූටි සංඥාවක් සියුම්ව තියනවා වගේ. ඒ සංඥාවක් නැතු වෙන්න කැමති. දැන් සංඥාත් නැතු වෙන්න කැමති. නේව සංඥා, නා සංඥායතන. අන්න අරූප භවයට යද්දි කිසි දෙයක් නැති වෙන්නේ මේ තණ්හාව හින්ද යන ගමනක්. දැක්කනේ එතන තණ්හාව තියෙන වැඩ කරන ලස්සන කිසි දෙයක් නැති වෙන්න කැමැත්තත් එක්ක. අන්න කාම තණ්හා, භව තණ්හා, මොකද්ද? විභව තණ්හා. දැන් මෙතනදී කියා දුන්නේ කොහොමද? රූප ගැන තණ්හාව, සද්ද ගැන තණ්හාව, රස ගැන තණ්හාව, පහස ගැන තණ්හාව, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන තණ්හාව, ඊට පස්සේ අරමුණු. දැන් අරූප දෙහන්ට යනවා කියන්නේ අරමුණක් තියෙනවනේ. ඒකට බැඳි බැඳීනේ යන්නේ. නේද? ඒකෝ භව තණ්හා, විභව තණ්හා, මේ බලන්න මේ සිතක් එක්ක ක්‍රියාත්මක වෙන ලස්සන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔන්න තෘෂ්ණාව. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන මේ තෘෂ්ණාව හොඳට අඳුන ගන්නට. හොඳට අඳුන ගන්නට. තේරුණේද කියලා දෙන එක. පින්නතුනි එහෙමනම් මට මේ කතාවත් ඕගොල්ලන්ගෙන් අහන්න ඕනි. දැන් ඇහැට පේන රූපය ගැන හිතේ ඇති වෙන තණ්හාවට මොකද්ද කිව්වේ පින්නතුනි? ආ. සද්ද ගැන ඇති වෙන ආසාවට හිතේ? ගන්ධ සුවඳ ගැන ඇති වෙන තණ්හාවට? රස ගැන ඇති වෙන එකට? පහස ගැන ඇති වෙන එකට? ආ. හිතට දෙන අරමුණු ගැන ඇති වෙන ආසාවට? ධම්ම තණ්හා. දැන් ඕගොල්ලෝ මට කියන්න බලන්න. මේ පැය දෙක තුන තුල මේ සිල් රෙදිත් ඇඳගෙන මෙතෙන්ට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ මේ දක්වා ඇතිවෙත තණ්හා වර්ග ටික හරියටම මේ වෙන් කරලා ඔයාලා අඳුරගෙන දැන් ඉන්නේ. එච්චර සිහිනුවණින් අපි හිටියද? ඈ ආන්න රූප තණ්හාව දැන් ඇති වෙනවා. දැන් උන්න සද්ද තණ්හාව. ආ මේක ගන්ධ තණ්හාව. ආ මේක රස තණ්හාව. ආ මේක පහස තණ්හාව. ආ මේක ධම්ම තණ්හාව කියලා අඳුනගත්ත එක්කෙනා අත උස්සන්න බෑ. මේ දක්වා කවුරුත් නෑ නේද පින්නද? ආ එහෙනම් ඉතින් කෑ ගහනෝ ඉඳගෙන අපි හැමෝම ඕගොල්ලන්ට විතරක් දොස් කියන්නේ මටත් එක්ක මම කියන්නේ අපි පොදිවි. කොහොමද කියන්නේ? කෝ ඉතින් මේක අවබෝධ කරගන්න බෑ. මේක ධර්මීය වැරද්දක්ද දන්නේ? හරි වැඩි. එහෙම වරදක් නොවි. කාගේද වරද? තමන්ගේ.
එහෙනම් පින්වතුනි මම මේ ප්‍රශ්නේ අහනවා. සිත කියන්නේ සිහියද? සිහිය කියන්නේ සිතද? මෙහෙම අත උස්සන්න. සිත කියන්නේ සිහියයි කියලා. දැන් ඔයාලා හිතන්නකෝ මේ දොර සිතක් තියෙනවද? තියෙනවද? ගහක් එළියේ තියෙනවා සිතක් තියෙනවද? එහෙනම් සිහිය ගැන කතාවක් ඇතර තියෙනවද? දැන් මම අහන ප්‍රශ්නේ. සිත කියන්නේ සිහිය කියලා කියන අය අත උස්සන්න. බය නැතුව අත උස්සන්න. එක්කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. හොයාගන්න බැරි විදිහට අත්තියන් ඉන්න අයත් ඔහොම කරන් ඉන්නවා. එතකොට මට හොයාගන්න බැහැනේ. තව ඉන්නවා. දැන් අත උස්සනවා. එක්කෙනෙක් ඉස්සුවම බය නැතුව ඔක්කොම බය නැතුව අත උස්සනවා. බොහොම හොඳයි. සිහිය කියන්නේ සිත නෙවෙයි කියලා කියන අය අත උස්සන්න. සිහිය කියන්නේ සිත නොවේ කියලා කියන අය. තුන් හතර දෙන්නෙක් ඉන්නවා. දෙකටම නැති අයත් ඉන්නවා. අර අමරාවික්කේපණී වගේ. එහෙනම් අහගන්න මං කියන එක ඕගොල්ලන්ට තේරෙවි. අහගන්න මේක. මෙහෙම හිතන්නකෝ. සිත කියන්නේ සිහිය නෙවෙයි. හේතුවක් ඉඳා. ඔයාලට උපමාවක් කියන්න. ඔයාලා මම මේක බණකටත් කිව්වද කොහෙද? ඔයාලා ගෙදර ගිහිල්ලා අපි හිතමු ඔයගොල්ලෝ බුදු සුවඳ වැඩසටහනට ඉන්න. ගෙදර ඔන්න දොරවල් ටික ලොක් කරලා එළියේ දොර ලොක් කළා. හොඳේ. ලොක් කරලා ඉවර වෙලා යතුරු කොහෙන් හරි දැම්මා. හොඳේ. දාලා වැඩසටහනට ආව හදිසි හදිසි බස් එකේ නැගලා වෙලාව ගිහින් හදිසි ආවා. දැන් ඔයගොල්ලෝ ගෙදර යනවා. දැන් මතක නෑ යතුරු තිබ්බ තැන. දැන් හොයන්නේ නැද්ද? හොයනවා. දැන් ඕගොල්ලෝ දොර ඇත්තටම ඕගොල්ලෝ ලොක් කරා කියලා විශ්වාසද නැද්ද? දොර ලොක් කරා විශ්වාසයි. යතුරු තිබ්බ තැන මතක නෑ. දැන් සිත තිබුණ නැද්ද දොර ලොක් කරද්දි? සිත තිබුණ නැද්ද කොහෙන් හරි යතුරු තියද්දි? තිබ්බ. මොකද්ද තිබුණ නැත්තේ? සිහිය තිබුණේ. එහෙනම් සිත කියන්නේ සිහිය නම් සිහිය නැති වෙද්දි සිතත් නැති වෙන්න ඕනේ. එහෙම වුණාද? නෑ. එහෙම වුණේ නෑ. ඔයාලා කණ්ණාඩි කුට්ටම ඔළුවේ තියාගෙන කණ්ණාඩි හොයපු කී වාරයක් ඇද්ද? මොනුබුරා මිනිබිරීගෙන් හැමෝගෙන් මහන උඹල ගත්තද කණ්ණාඩි 100ක් කියහම් කියනවා. කියන්නේ නැද්ද එහෙනම්? කියනවා. හරි. උපමාවක් කියන ඕගොල්ලෝ මෙහෙම කරනවා. දොර වහනව මනාකොට සිහියේ. දොර වහල ඉවර වෙලා ඔයාලා මොකද කරන්නේ? මේ යතුර හොඳ සිහි කල්පනාවෙන් පාපිසයටින් දානෝ. පාපිසයටින් දානෝ. බුදු සුවඳ වැඩසටහනට එනවා. එහෙම නැත්නම් භාවනා වැඩසටහන දවස් 7කට ඕගොල්ලෝ යනවා. දවස් 7ෙම භාවනාව ඉවර වෙලා ඕගොල්ලෝ හපව යනවා ගෙදර. ගිහින් ලස්සෙන්ට පාපිස්ස කෙලවරින් යතුරු ගන්න නැද්ද? ගන්නවනේ. මටත් එහෙම වෙලා තියෙනවා. අර එහෙම වෙච්ච ඒවත් තියෙනවා. එහෙනම් මට කියන්න බලන්න දැන් මොකද්ද තිබ්බේ? සිහිය. එහෙනම් අපිට පැහැදිලි සිත කියන්නේ සිහිය නෙමේ. හැබැයි සිතක් ඇසුරු කරගෙන වඩන්න පුළුවන් දෙයක්, පවතින දෙයක්. එහෙනම් මේක විශේෂයෙන් දියුණු කරන්න ඕනේ. විශේෂයෙන් මොනවද දි කරන්න ඕනේ? දියුණු කරන්න ඕනේ එකක්. තේරුණේද කියද? අන්නේ සිහිය කියන එක ඕනේ තණ්හාව අඳුරගන්න. මොකක් අඳුරගන්නද ඕනේ? තණ්හාව අඳුරගන්න අන්නේ සිහිය ඕනේ. ඒකනේ මම ඔයාලගෙන් හැම උදේ ඉඳන් මේ වෙනකන් ඇති වෙච්ච තණ්හා ටික කියන්නේ රූප තණ්හාව මේක, සද්ද තණ්හාව හාමුදුනි, ගන්ධ තණ්හාව. ඔබ උදේ ඉඳන් සිහියෙන් හිටියා. කවුරුත් නැහැ නේද කෙනෙක්වත්? නැහැ නේ පින්නතුනි. එහෙනම් මොකද්ද නැත්තේ? සිහිය නෑ. මොකද්ද නැත්තේ? මෙන්න මේ සිහිය වඩන්ට ඕනේ අපිට දහම් අවබෝධය ඇති කරගන්න ඕන. දැන් තේරුණාද කියලා දීපේක? අන්‍යා සිහිය පිහිටවනවා සිතට. එයාගේ හිතේ ආශාව ඇති වුණ දැකපු දෙයක් ගැන එයා දන්න ඔන්න රූප තණ්හාව. සින්දුවක් ඇහෙනවා, කන් දීගෙන ඉන්න හිතෙනවා, ඒ සින්දුව ගිහින් ගන්න හිතෙනවා. එයා දන්නවා සද්ද තණ්හාව. සුවඳක් ගැන ඇති වුණ දෙයක් ඔන්න හිතේ ආශාව, ඔන්න ගඳ සුවඳ ගැන තණ්හාව. එයා සම්පූර්ණම හොඳ සිහියෙන් නෙමෙයිද? අන්න සිහිය තියන් ඉන්නවා සිතට හිත එහෙම හෙදුවන්නේ. එන යා සිහිය පීඩවගෙන ඉන්නේ යම් දෙයකටද? අන්න ඒ තියෙන දේ ගැන ඇත්ත යථාර්ථයට දැන් පේන්න ගන්නවා. අන්න එහෙනම් යා විශේෂඥ බවට පත් වෙනවා සිත ගැන, තණ්හාව ගැන.
එයා තණ්හාවී ක්‍රියාකාරීත්වය ගැන හොඳට අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. දැක්ක නේද? ඒකනේ බුදුරජාණන්සේ මේ අංග කියන්නේ සති ඕනේ මේ ධර්ම අවබෝධය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා අංග පහක් ගැන කියනවානේ. මේ සතිය ගැන මම කිව්වේ. පින්වතුනි, අන්න සිහිය පිහිටවගෙන හොඳට එයා සිතේ තියෙන මේ ධර්මතාව, තෘෂ්ණාවී ක්‍රියාවලිය ගැන අල්ලනවා. දැන් එයා අඳුනගත්තා තණ්හාව කියන්නේ මේකයි. එහෙනම් පැය 24ම තණ්හාව තියෙනවා. එයා නම් නිකමටවත් වැරදිලා කාටවත් කියන්නේ නැහැ මෙහෙම. කොහොමද? මට නම් කිසි ආසාවක් නැහැ. වැරදිලාවත් කියන්නේ ඇයි ඒ? තණ්හාව ගැන සිහිය පිහිටවගෙන ඉන්න කෙනා දන්නවා කොතනද තණ්හාව නැති වෙන්නේ. අනාගාමි කෙනා කියයි පංචකාමයට ආසාව නැහැ. රහතන් වහන්සේට ආසාව මොන විදිහටවත් නැහැ. දැන් දැක්ක නේද මේ ක්‍රියාවලිය? එතකොට තණ්හාව ගැන ඔහොම අඳුනගත්තට පස්සේ ඊළඟ එක අඳුන ගන්න ඕනේ. තණ්හාව කියන එක හිතේ තියෙන්නේ කුමක් තිබුණොත්ද? තණ්හාව කියන එක හිතේ තියෙන්නේ ලෝකේ කුමක් තිබුණොත්ද? අන්න අඳුන ගන්න මොකක්ද? වේදනාවක් තිබ්බොත්. මොකක් තිබ්බොත්ද? වේදනාවක්. මොකක් තිබ්බොත්ද? වේදනාවක්. වේදනාව තමයි සැප දුක උපේක්ෂා. හරි සරල උදාහරණයක් කියන්නේ ඒක අපි වේදනාව පස්සේ ඉගෙන ගන්න හින්දා කෙටි. ඔයාලා පින්වතුනි, ඔයාලා ගෙදරක ඉද්දි කොහේ හරි ඉඳන් ලස්සන බලු පැටියෙක් ආවා කියන්නකො. වල දැක්කා. ගෙදර අම්මට තාත්තට හොරෙන් පොඩි ළමයි උක් කරන වැඩක් තමයි. ගේටු ගාවට යනවා, ක්‍රීම් කැකර් එකක් එහෙම ඇස්ට්‍රා ටිකක් ගාලා සීනි ටිකක් දාලානේ නේද? එහෙ නැත්නම් උයපු මාළු කූරි හැරි යා කාපු බත් එක හැරි උම අනලා පොඩි කරලා ගේටු ගාවට ගිහිල්ලා බලන ගේ පැත්ත. අම්මත් නැහැ, පේන කවුරුත් ඉස්සර නැහැ නේ. ජුජුග් ගාලා ගේටු ගාව කඩදාසියක් උඩට අර බත් ටික දානවා. අම්ම කෑ ගහන, උඹ මොකද කරන්නේ කියනවා. මේ මොනව කරන්නේ කියලා එනවා ටක් ගාලා. අර බල්ලා අර කෑමික කනවා. දැන් යාට මේ කෑමේ රහ දැනෙන්නේ මොකටද? දිවට. ඔයාලා වාහන පාරවල් වල නවත්තම් කෑම කද්දි බලු පැටව එහෙම ඇවිල්ලා ඉවල්ලන්නේ නැද්ද හොම හොම කරලා? ඒ මොකද්ද යාට දැයිලා තියෙන්නේ? සද්දේයි ඉවල්ලන්නේ, නාහයට දැනෙන්නේ මොනවද? සුවඳ දෙයිල ඌ අල්ලනවා නේද? බත් පැකට් එකේ තියෙන පැත්තට හරියට අර ඒරියල් එකක් මෙහෙම කැරකෙනවා වගේ ඌ හරියට වේම් කරලා එන්නේ නැද්ද? හරියට එනවනේ පින්නතුනි. එයාට මොන තණ්හාවද ඇති උනේ? ගන්ධ තණ්හාව. මොකද්ද? ඒකනේ බල්ලන් ඉව අල්ලල්ල කෑම කන තැනට ඇවිල්ලා වාඩි වෙලා බලන් ඉන්නවනේ කියලා පෙර. අන්න පින්නතුනි ගඳ සුවඳ පැත්තට ආව. එයා දන්නවද දැන් එයාට ගන්ධ තණ්හාව කියලා? නෑ. අර කනල දුන්නට පස්සේ උන්න හපහපා කනවා. මෙයා හොඳට කටත් ලෙව කනවා නේ, වලිගෙත් වන්නව. හොඳ නෝන කෙනෙක්, හොඳ මාත්තේ නේ, හොඳට කනෝබුණ මලවතුරුද කොහෙද කියලා හිතෙනවා ඇති යාට. උන්න කෑවා. අර ළමයා ගේ දොරකඩ අයිනේ අර කෑම එක දැම්මට පස්සේ ඊළඟ දවසේ බල්ලට ආරාධනා කරන්න ඕනිද? ඈ මූ ඊළඟ දවසේ ගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා කෑම එක එනක. ඇත්තද නැද්ද? ඇත්ත. මම ඔයගලන්ට හොඳ උදාහරණයක් කියන මේ මගේ අත්දැකීමක්. හරියට මුදී අපේ අසපේ සූර්යව ගෙඩිය ගහනවා. ටොට් ටොට් ටොක් ගාලා වල දැකලා ඇතිනේ ආරණ්‍ය වල ගෙඩි ගහනවා. ගෙඩිය ගහනවා, ටොන් ටොන් ගාලා ගෙඩිය ගහනවා. ඒ හාමුදුගල කුටි වල ඉඳන් එන්න කියලා කියන්නේ දානෙට, දානශාලාවට යන්න, පින්න දානශාලට වඩින්. දැන් ඔන්නේ ගෙඩිය ගහලා හරියටම අපි දැන් සංඝවාසී ඉස්සර පෝලිං ගහනවා මෙහෙම. ඒ එකම මීටර් 100ක් විතර එහෙන් ගේට්ටුව තියෙනවා. මෙන්න එනවා රංචුව එක්කෙනා පිටිපස්සේ එක්කෙනා. මං කියනවා අන්න ඒගොල්ලෝ පින්ඩ පාත් එනවා කියලා. ඇයි ඒ? මං කියනවා අන්න බ්‍රෙක්ෆාස්ට් එකට එනවා කියලා. ඇයි ඒ? මොකද හේතුව? සද්දෙත් එක්ක යාලා දාන්න දානේ ටයිම් එක. බලන්න මෙයාලා ගිව. දවල්ටත් එනවනේ මුන්දල. මං කියලා තියෙනවා කෑම නම් දාන්න එපායි කියලා. මෙන්න එන එක්කෙනා පොලිං පස්සේ ඊළඟ එක්කෙනා මතු වෙනවා. හතර පහ දෙනෙක් පෙළට එනවා. මෙයාලා දන්නවනේ ගෙඩිය ගහද්දි මේ දැන් වෙලාව ටයිම් එක හරි කියලා වල. ඇයි මිනිස්සු පිටිපස්සට ඇවිල්ලා කෑම අරවා මේවා විසික් කරනවනේ සත්තුන්ට? කොච්චර එපා කිව්වත් අහන්නේ.
හරි කරදරයි මේ පූස බල්ලු ගෙනත් දානවා මන්නම් කියන්නේ හරි පෞසිද්ධ වෙන සංසාරෙත් ඒගොල්ලන්ට හරි විපාකෝවා කියලා කවදාවත් කරන්න ඉපෑ පන්සල් අසුපට පූස බල්ලු ගෙනත් දෙන්න දාන්න එපා සංසාරි පටිසන් දෙන එක දුගති යන්න වෙන එක අර ස්වාමීන් වහන්සේලා විඳවන විඳවිල්ල අම්මෝ හරි අපාගත වෙන එකක් හොදි ඒව කරලා තියෙනවා නම් පින්නතුනේ ඒව ගෙවා ගන්න ඉන්න ඉන්න පූස ටික බල්ලු ටික අසුප පන්සල් වල ඉන්නවනම් බෑග් එකේ දා ගෙදර රයි වෙන කියන්න දෙයක් නැහැ සංගයාට මෙහෙම කොරාණි අම්මෝ මේක ගෙවා ගන්න කියලානේ එතකොට බලන්න පින්නොතින අර රස සුවඳ තණ්හාවට බල්ල රසට වැටුණාට පස්සේ ඊළඟ දවසේ ආවා එහෙනම් පින්නොතින යා දිවින් අර කෑම ගත්තට පස්සේ හපලා මාළු කෑල්ල කනලා දරුව දුන්නට පස්සේ කෑම කෑවා මෙයා ඊළඟ දවසෙත් එනවා ඊළඟ දවසෙත් එනවා දැන් කැටි පොළු ගත්තත් යන්නේ ඇත්තද නැද්ද මෙයා තමයි දා ඉඳන් ආරක්ෂකයා කිසි වෙන බල්ලෙකුට එතෙන්ට එන්න දෙන්නේ නැහැ ඇයි එන්න දෙන්නේ නැත්තේ මෙයාගේ අයිතිවාසිකමට තව කෙනෙක් ඇවිල්ලා මෙදිහත් වෙනට ආස එහෙනම් ඔබ කියන්නේ කෑම ටික කද්දි එයාට ඇති උනේ මොකක්ද විඳීමක් මොකක්ද ඇති උනේ අන්න රස කෑම ගද්දි විඳීම ඇති උනා අන්න ඇති උනා සැප විඳීම දැන් මොකද උනේ මෙයාට මෙයා ඇලුනද නැද්ද ආසාව ඇති උනා දැන් අන්න දෙවි වහන ප්‍රශ්නේ මොකද්ද මේ සිත කැඳවගෙන යන්නේ කා විසින්ද ඇදගෙන යන්නේ කා විසින්ද මේ සිත වසඟයට ගියේ කාගේ වසඟයටද අර බල්ලගේ උපමාවෙන් අඳුන ගන්න බල්ලව කැඳවගෙන ඉන්නේ කා විසින්ද ඇදගෙන යන්නේ කා විසින්ද බල්ලගේ සිත වසඟයට ගියේ කාගේ වසඟයටද ආසාවේ වසඟයට එහෙනම් අපි කොහොමද සංසාරය යන ලස්සනේ භවීම් භවී භවීම් භවී මේ දක්වා ඔබ ආපු ගමන ඔබ ඔතන ඉන්නවා නම් ආසාවත් එක්ක ආපු ගමන නිමේද මේ ඉන්නේ හොඳට හොයන්න දශමයක් ඉහිට මෙහෙට වෙලා නැහැ තේරුණ නේද කියා දෙන එක මේ බාන්න අපේ ශාස්ත්‍රඥ මහසෝ හොයපු විදිය එහෙනම් ටීවී එකේ ඇඩ් එකක් දාලා ඇහැට පෙන්නලා කනට කියන දෙයකින් අන්න සත්වය බන්ධන ලස්සනේ පින්නතුණී තේරුම් ගන්නට පින්නතුණී තේරුම් ගන්නට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආසාව තියෙනවා සාරිපුත් මහ රහතන් වහන්සේ විස්තර කරන ආසාව තියෙනවා ආසාවේ හට ගැනීම සමුදේ මොකක්ද අඳුර ගන්න කියන්නේ මොකද්ද වේදනාවයි මොකද්ද වේදනාව එහෙනම් ඔයාලට කියන්න පුළුවන් බල්ලට නෙමෙයි සමහර සත්තුන්ට ගෙදර පිඟානේ කෑම දාලා ඌට දෙන්නේ පිළිවෙලට මේවා කරලා ලස්සන්ට අනලා මාළු කෑල්ලක් දාලා දෙන්න. ඕගොල්ලොත් ලොකුවට ලොකුකමට කියන කවුරු හරි ආව බලන්නකෝ අපේ ගෙදර ඉන්න බල්ලා. ඇයි මොකද අනේ කියනවා. කරෝල කෑල්ලක් මාළු කෑල්ලක් හාල් මැස්සෙන් නැත්තම් මෙයා කන්නේ නෑ නේ කියනවා. බලන්නකෝ කියනවා. ඕගොල්ලෝ කියන්නේ නැද්ද එහෙම? කියනවා. ඒ කියන්නේ ඌ වෙජිටේරියන් නෙවෙයි. ඌට එළවලුයි බතුයි දුන්න ගමන් මොකද වෙන්නේ? ඌ කන්නේ. ඇයි ඌ කන්නේ නැත්තේ? උගේ ආසාව තියෙන්නේ මාළු පිණි තියෙන්න ඕනේ. ගෙදර ස්වාමියා දුන්නේ මොනවත් එක්කද? කරවිලයි බතුයි කාටද කන්න පුළුවන්? ඌ කල්පනා කරනවා. ඌ කන්නේ බඩකින් ඉන්නවා මූණත් තෙල්ලගෙන. වෙනද ආරක්ෂාවට බුරලා කෑ ගහලා වටපිටාවට සද්දි දාගෙන හිටියද ගේ මුල්ලේ. ඒ ඔක්කොම ඩියුටි අත්තරිනෝ එදාට. ඕන්නම් හොයලා බලන්න. මේවා බුරු කතා නෙවෙයි පින්නතුනි. ඒ සතාගේ දේ ප්‍රකටයි ඔබ කියන්න අපේ චර්යා රටත් එහෙම නෙවෙයිද හොයලා බලන්න හොයලා බලන්න ඒ හැම චර්යා රටාවක් පිටිපස්සෙම ආසාව තියෙනවා ආශා කරන දේ නැත්තම් ආශා කරන දේ ලබා ගැනීම වෙනුවෙන් විරුද්ධත්වයේ පෑම තියෙනවා ආශා කරන දේ ලබා ගැනීම වෙනුවෙන් විරුද්ධත්වයේ තියෙනවා ඒකට ඕගොල්ලන්ට හොඳම උදාහරණේ තමයි පින්වතුනි පාර්ලිමේන්තු. ඇයි තමන් ආශා කරන දේ ලබා ගැනීම වෙනුවෙන් නිඳා අපහාස කෙල්ලි අරවමව නැද්ද? එකිනෙකාට මේ මිනිස්සු එකට ඉන්න අය නේද? ඔබට පේන්නේ නැද්ද? මේක නේද ලෝකෙට යන ආදර්ශය? ඕගොල්ලන්ට තේරෙනව නේද පිරිහීම? ඒ ඇයි?
බලය කියන දේත් එක්ක තියෙන ආසාවත් එක්ක නේද මේ ඔක්කොම සිද්ධ වෙන්නේ? පාවදීනු ඔක්කොම ටික සිද්ධිද එක එක විදිහ ඒවා වෙන්නේ නැද්ද? වෙනවා. වෙනවා. මෙන්න එතන තෘෂ්ණාව මුල් කරගෙන වෙන සිද්ධි. හැබැයි කියනවාද නිකමටවත් ආසාව බලයට ආසාව නිසායි අපි මේව කරන්නේ කියලා කියන්නේ නැහැ. අසවල්ලු බලයට ආසාව කියනවා. ඒගොල්ලෝ මේගොල්ලන්ට බලයට ආසාව කියනවා. ඒකිනිකා කියන්නේ අපිට ආසාවක් නැහැ කියලා. පෙන්වන්නේ මොකද්ද? ප්‍රජාතන්තු අර මේක 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 අන්න බලන්න ලෝකේ හැටි. කුමක්ද ක්‍රියාත්මක වෙන්නේ? ආසාව. පෙන්වන්නේ මොකක්ද? වෙන එකක්. ආස කරන දේ නොලැබුණොත් ආස කරන දේ ලබා ගැනීම වෙනුවෙන් තමයි ගැටෙන්නේ. අපි බෝධි පූජාව තිබ්බෙත් ඒකට. ඇයි? දරුවා සනීපයි හොඳ කරගන්න ඕන. ආස මොකටද? දරුවා සනීප වෙලා ඉන්න දකින්ට. අකමැති මොකටද? අසනීප වෙලා ඉන්නවට අකමැති. එහෙනම් ඒක වෙනස් කරන්න ඕනේද නැද්ද? ඒ කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? බෝධි පූජාව තිබ්බා. ඕනනම් හොයලා බලන්න. ඇලීම ගැටීම කියන්නේ ඇලීමත් එක්කම තියෙන එක්තරා ධර්මතාවයක්. හරි සියුම්ව මනසේ ක්‍රියාත්මක වෙනවා. ඔන්න ආසාව, ආසාව හටගන්න හේතුව මොකද්ද? විඳීම. ඇහින්, කනින්, නාහින්, දිවෙන්, කයෙන් ගන්න අරමුණක් එක්ක සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ විඳීමක් ඇති වෙනවා. මෙන්න මේ විඳීම තිබුණොත් ලෝකේ යම් තැනක විඳීමක් තියනවාද? එතන මොකද්ද තියෙන්නේ? ආසාව තියෙනවා. මොකද්ද තියෙන්නේ? ආසාව තියෙනවා. එහෙමනම් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙනවා මොකක්ද? මොකක්ද ඊළඟට කියා දෙන්නේ? තණ්හා නිරෝධය ගැන දැනගන්න ඕන. ඒ තෘෂ්ණාව නැති කරන්ට නම් කුමක් කළ යුතුයිද? එහෙනම් ඒ විඳීම නැති විය යුතුයි. කුමකටද? තෘෂ්ණාව ෂේ වෙලා යන්නට. හරි ලස්සනයි කියා දෙනවා. ඒකනි බලන්නේ ඇහිට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදීනවි. ඇහි, කනේ, නාහි, දිවේ, කයේ, හිතේ ආදීනවි. රට්ඨපාල මහරහතන් වහන්සේ කියන උපනීයති ලෝකෝ අද්දෝ. වයසට ගිහිල්ලා මරණින් ජීවිතය අවසන් වෙනවා ඉතිහා දෙයක් නේ. ඊට පස්සේ කියනවා සබ්බම් පහය ගමනීය, සියලු දේ අත්හැරලා යන්න වෙනවා. ඒ කියන්නේ මරණින් ජීවිතය අවසන් වෙද්දී තණ්හා දාසු ඌනෝ ලෝකෝ කියනෝ නේද? තෘෂ්ණාවට දාසීක්, හැම වෙලෙම අඩුවක් දැනින්නේ කියලා කියනෝ නේද? එතකොට කෝරවියේ රයිතුමා අහනවනේ ඇයි එහෙම කියන්නේ කියලා අහනවා. තණ්හාවට දාසීක් කියලා ඇයි ඔබ හාසි කියන්නේ කියලා ඇහුවා. එතකොට අහනවා රයිතුමනි, උතුරු පැත්තේ ඉඳන් ඔයාගේ පණිවිඩකාරයෙක් ඇවිල්ලා කියනවා රයිතුමනි, මේ දැන් කෝරවියේ රයිතුමාට අවුරුදු 80ක් හරි 120ක් හරි, එයාම කියනවා කකුල තියන්න හිතන්නේ වෙන තැනක, තියෙන්නේ වෙන තැනක කියලා කියනවා. දැන් වයසයි. ඊට පස්සේ කියනවා මේ රයිතුමනි, උතුරු පැත්තෙන් කෙනෙක් ඇවිල්ලා ඔබට කිව්වොත් එහෙම, මේ මෙහෙම නගරයක් දැක්කා, මෙහෙම රාජ්‍යයක්, රත්තරන්ද, රන් රිදීද, හාල් පොල්ද ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඉතාම සුන්දර ලස්සන රූප තියෙන කාන්තාවන් ඉන්නෝ. රයිතුමනි, පොඩි උපක්‍රමයකින් අපේ යවන 1000ක බටපිරිසක් මෙහෙම කරද්දී අල්ලන්න පුළුවන් කියලා කිව්වොත් රයිතුමනි ඔබ මොකද කරන්නේ? රයිතුමා කියන ස්වාමීනි, හිමනම් අපි ඒකට පොඩ්ඩක් ට්‍රයි කරලා බලනවා කිව්වා. මේ වයසේ 120යි. ඒකෙත් අධිපති වෙන්න බලනවායි කිව්වා. ඊට පස්සේ නැගෙනහිරෙන් දකුණින් බටහිරිනුත් ඇවිල්ලා එහෙම කියනවා. එතකොට මොකද කරන්නේ? පොඩ්ඩක් බලනවා කිව්වා. ඒකයි රයිතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මේ තෘෂ්ණාවට දාසික හැම වෙලෙම අඩුවක් තියෙන කිව්වේ ඒකයි කිව්වා. මේ ලෝකේ අනාත්මයි, තමගේ වසඟයට ගන්න බෑ. එතකොට අහනවා රයිතුමා ස්වාමිනික වැරදීනි, මොකද අපිට ඕන නම් අපි රාජ්‍යයකට පැන්න මේ රණ්ඩු ඇල්ලුවා දෙන්නේ තුන්දෙනි බයකොලා මෙහෙම කොලා අල්ලගත් අපේ වසඟේ තමයි දාසය කරගෙන අපිට ඕන විදිහට. එහෙම තියෙද උභහන්සි මොකද්ද කියන්නේ? රයිතුමනි ඔබට නිදන්ගත රෝගයක් තියෙනවද කිව්වා. අපෝ තියෙන මොකද්ද? වාත අමාරුවක් තියෙනවා කිව්වා. එතකොට මේ වාත අමාරුව වැඩි වුණාම මොකද වෙන්නේ? එතකොට නැගිට ගන්න බෑ, කොර වෙලා වගේ ඇඳට වැටිලා ඉන්නෝ, මං කෑ ගහනෝ. එතකොට මගේ සේවක සිකාව බිස වුණාන්සල ඔක්කොම වට කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ කල්පනා කරන්නේ කෝරාවේ රයිතුමනි දැම්පණයයි කියලා තමයි කිව්වා. ඉතින් රයිතුමනි බැරිද ඔය අමාරු වේදනාව, වාත අමාරුව බිස වුණාන්සට 125ක් දෙන්න?
එහෙම නැත්නම් සේවක පුරෝහිතලාට බාගෙ බාගෙ දීලා ඕක පොඩ අඩු කරගන්න බැලු. ඊව කොහි කරන්නද ස්වාමිනී කිව්වා. ඒක මම්ම විඳව ගන්න එපා. එහෙම බෙදා ගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද කියලා. අන්න ඒකයි කිව්වේ අනාත්මයි කියලා. තමන්ගේ වසඟේ තියාගන්න බෑ කියන්නේ අන්න ඒකයි කිව්වා. අහ කිව්වා. ආ කියලා කිව්වා. ඊට පස්සේ අර උපනීති ලෝක අද්දුව කියන වයසට ගිහිල්ලා මරණින් අවසන් වෙනවා. ඒකට කියනවා ස්වාමිනී ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. ඒක එහෙම කියන්නේ රයිතුමනි වාට තරුණ කාලේ මතකද? කොළුව කාලේ. ඔව් ඔව් කිව්වා. වයස 16 18 කොල්ල කාලේ මගේ ඇඟපත හයිය. මට හිතුනේ ඉරුදියක් තියෙනවා කියලා. මං දුවන අස්වැගේ පිටට නගිනවා කෝ. දනු ශිල්ප, කඩු ශිල්ප, අස්ව ශිල්ප ආයි කිව්වා. මං එහෙම කෙනෙක් කිව්වා. හොඳයි රයිතුමනි දැන් මොකද කියලා ඇහුවා තත්ත්වේ. අනේ ස්වාමීනි දැන් නම් හරි අමාරුවෙන් ඉන්නේ කිව්වා. කකුල තියන්න හිතන්නේ වෙන තැනක තියෙන්නේ වෙන තැනක කිව්වා. රයිතුමනි අන්න ඒකයි කියන්නේ ජරාවටපත් වෙලා මරණින් ජීවිතය අවසන් වෙනවා. මේක තමයි ඇත්ත. මම මේව ඇහුවා තරුණ කාලේ. ඒකයි මම ගිහි ගෙදර අත්හැරි කියලා කිව්වා. දැන් බාන පින්නතනි මේ රූප ශබ්ද ගන්ධ රස පහස ආදීනව නැද්ද? තියෙනවා. සතුටක් නැද්ද? තියෙනවා. ආස්වාදේ තියෙන හින්දා බැඳෙනවා, ආදීනව තියෙන හින්දා කලකිරෙනවා ඒ කිව්වා. එහෙනම් හොඳට ඇස කන්නාසි අනිත්‍යතාව බලන්න ඕන. අපි මැරුණහම අපේ කියලා හිතන් හිටපු මුකුත්ම නෑනේ පින්වතුනි. තඹ සත්‍යයක් අරයි යන්න පුළුවන්ද මැරුණට පස්සේ? අඩුතරමේ එක කෙස් ගහක් මතක් වෙන්න පෙර ජීවිතේ කියලා සාක්විවක් දාගෙන අරයි යන්න පුළුවන්ද කියන්නේ? පුළුවන්ද? ඈ බෑනේ. එක කරාබුවක් අරගෙන යන්න පුළුවන් සාක්කුවක දාගෙන ඊළඟ ජීවිතේදී නිකන් පෙර ජීවිතේ මතක් වෙන්නවත් කියලා පුළුවන්ද? අනේ බෑ පින්නතුනි. එහෙම බෑ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔක්කොම අත්හැරෙනවා නම් එහෙනම් මෙතන අනිත්‍යතාවයක් තියෙනවා. අනාත්ම භව තියෙනවා මේවේ දුක කියන එක තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දීපු සදාකාලික නැති බව අනිත්‍ය කියන ධර්මතාවය එතන තියෙනවා. අන්න වටහා ගන්න. මෙන්න මේ විදිහට අනිත්‍ය දකිද්දි තමයි පින්නතුනි යා මොකද මේ නිමිති තෘෂ්ණාව අත්හරින්න ඕනිකව තණ්හා නිරෝධය මේ වේදනාව නිරුද්ධ වෙද්දී තමයි තෘෂ්ණාව ෂෙවෙන් මාර්ගය මොකක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා එහෙනම් ඔබ තේරුම් ගන්න සම්මා දිට්ඨිය කිව්වේ මොකද්ද මෙන්න තණ්හාව තණ්හාව හටගන්නේ මෙහෙම තණ්හාව නැතිකල යුතුයි ඒකට මාර්ගය මේක අන්න සම්මා දිට්ඨිය ප්‍රඥාව මෙන්න මේ ප්‍රඥාව ඉදිරියට ගන්න උන. ඉදිරියට අරගෙන මොකද කරන්නේ යා? එයා දකින්නවා දැක්ක රූපයක්. ආසාව ඇති වෙනවා. මොකක්ද ආසාව? රූප තණ්හාව. දැන් හිත කියනවා මොකද්ද? අඹ ගහට ගලක් ගාහන්. නේද? අර තියෙන කරත්ත කොරොම්බල්ද මොනවද අඹ? ඔය গিදර තියෙනවා. ඌ අපරාධ බීමට වැටිලා මේව වෙන්නේ ඒවනේ. ඔන්න හිත කියනවා හොරකම කරගන්න ඕනේ. හදන එක කීවා. අර ගහට පොළු ගහනවා අඹ කඩා ගන්නවා gederi ඉන්න අර වයසක අම්මහරි කවුරු හරි එළියට එනවා කවුද කියලාගෙන කෑ ගහගෙන එනවා මෙයාලා පාර දිගේ දුවන ඉස්කෝලේ යරලේ දෝගලුව කරලා නැද්ද ඈ අපෙන් අහන්න එපා එහෙම ඇති නේද ඌව ඕන තරම් ඇති ඒතකොට කල්පනා කරලා බලන්න පින්වතුනි මොකක්ද ඒ සිද්ධි වෙනවා දැන් බාන රූපේ දැක්කා ආසාව ඇති වුණා රූප සංහ තණ්හාවත් එක්ක මොකක්ද ඉපදුනේ? චේතනාව ඇති වෙන හොරකම් කරන්න, ගල් ගහලා හරි අඹගෙඩි ටික කඩන්න. කය වචන හිත ක්‍රියාත්මක වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත නම් එයා මොකද කරන්නේ? අන්න කුසලයේ දන්නවා. සොරකම හොඳ නෑ. සොරකම අත්හැරලා ඉන්න යා සමාදන් වෙලා සීල්පදී. අන්න පිරිසිදුකම ආව ලස්සනට. තණ්හාවට ඔන්න පහරක් වදිනවා. අඹ කණ්ඩ කොච්චර ආස වුණත් හොරකම කරන්නේ නෑ අන්න සීලින් රැකවරණේ තේරෙන්නේද කියලා දෙනක. ඒතකොට එයා හොඳට මේ ධර්මතාව වෙච්ච විදිය දැන් අඳුරනවද නැද්ද? රූපේ දැක්ක අඹ ගෙඩිය ආසාව ආවා හොරකම් කරන්න හිතුණා. අන්න කිලිට උපදින විදියක් දැක්ක තණ්හාවත් එක්ක. මේක පින්වතුනි හේතුඵල ධහම. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහොති. හරි ලස්සනද නැද්ද? තේරුම් ගන්න. ඒතර මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන එයා බලනවා මේ විදියට. අන්න එයා සීලේ පිරිසිදු කරනවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩලා. සීල සමාධි ප්‍රඥාවලින් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය හැදිලා තියෙන්නේ.
ඒ මග වඩද්දී මේ ලෝකෙට තියෙන ඇල්ම නැති කරලා එයා මොකද වෙන්නේ? තණ්හාව නැති කරලා උතුම් අරහත්වයට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් මෙතනදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන ඔන්න ඔය විදිහට තණ්හාව දැනගත්තොත්, තණ්හාව හැදෙන විදිහ දැනගත්තොත්, තණ්හාව නැතිවීම දැනගත්තොත්, තණ්හාව නැති වෙන මග දැනගත්තොත් මොකද වෙන්නේ? සබ්බසෝ රාගානුසයම් පහයස්, එයාගේ සම්පූර්ණ රාගය ප්‍රහීන වෙනවා, ද්වේෂය ප්‍රහීන වෙනවා, මෝහය ප්‍රහීන වෙලා යනවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න එච්චරකින් එයා සම්මාදිට්ඨියෙන් යුතුයි. එයාගේ දෘෂ්ටිය ඍජු වුණා. ඒ වගේම තමයි ධර්මය ගැන නොසෙල් වෙන ශ්‍රද්ධාවට ආවා. මේ ධර්මයට පැමිණිච්ච කෙනෙක් කියලා කියනවා කියුවා. දැන් බාණ්ඩ මේ තණ්හාව මුල් කරගෙන යන්ට තියෙන ගමන, ඒ වගේම ඔබ කල්පනා කරගන්න තණ්හාව තියෙනවා කියලා දැනගන්න නම් මොකද්ද දිනු කරන්න ඕනේ? අර මම උදාහරණකින් කිවි සිහිය. මොකද්ද සිහිය? එහෙනම් ඔබ හැම දිනාට ඒ උතුම් ධර්ම පරයය ඇසුරු කරගෙන මේ තෘෂ්ණාවේ ස්වરૂපය අවබෝධ කරගෙන මේ සංසාරින් නිදහස් වීම පිණිස මේ දහම් කරුණ ඔබට හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.